hari ini. පුතාරතුල හැමෝටම පේනවද ඇහෙනවද කො මට කියන්නේ හරි හරි හැමෝටම ඇහෙනවා පේනවා බෝට් එකේ මේ ඇංගල් වීව් එකක් මේ තියෙන හරි සාමාන්‍ය වීව් එකට යයි ඉස්සරහට මේ අපි නදත් සාකච්ඡා පටන් ගමු අපි ගිය සතිය කියන්නේ ගිය මාසයේ අන්තිම සතිය තමයි අපි අලුත් අධ්‍යන වර්ෂය වැඩ පටන් ගත්තා අපි දැන් හත ශ්‍රේණියට ඇවිත් ඉන්නේ හත ශ්‍රේණි පාඩම් 19ක් තියෙනවා පළවෙනි වාට පාඩම් 6ක් තියෙනවා එක විෂය නිර්දේශයක් වලින් මම විපඩවි පන්තියට දාලා තුන පුතාලා එක ප්‍රින්ට් අවුට් එකක් අරගෙන අර වෙනද වගේම පොතේ මුල් පිටුට අරවන්න විභාග වල ලකුණු සටහන් කරන කොලයක් දාලා ඇති එකත් ප්‍රින්ට් අවුට් එකක් අරගෙන පොතේ දෙවෙනි පිටුට අරවන්න ඊපස්සේ අපි පටන් ගත්ත පළවෙනි පාඩම ශාක විද්‍යාවේ දස්වැඩ ගැන කතා කරමු ඒ අතේ මුලින්ම මට මතකයි අපි අයිබෝන් කියමුනේ හරි කවුරුත් නැගිටින්නකෝ හරි එහෙනම් පුතාලා තුල හැමෝටම බුදු සරණයි දෙවියන්ටයි හැමෝටම ආමත් කියන බ්‍රහ්ම සුබ උදෑසනක් කියන නේද හරි නැහැ හැමෝටම සුබ දවසක් අලුත් දවසක් හැමෝටම බුදු සරණයි අයිබෝන් පුතාලා හරි වාඩි ඉතින් මේ අපි සාකච්ඡාව ගිය සතියේ ආවෙනිත දරුවෝ කිසියම් පද්ධතියක ඉන්නවා නම් රෙකෝඩින් එක පන්ති වේලාව අවසන් වෙනත් පෙර ගිය සතියක වැටේවි මොකද අලුතෙන් පන්ති හදලා තියෙනවා හැම වෙබ්බඩවියකම ඉවෙන්ට් ටියුබ්ස් දාලා තියෙනවා රෙකෝඩින් එක දාන ගමන් තින් දැන් අද උදේ දාන ගමන් තියෙන්නේ අපේ පැයක් දෙකක් වගේ යනකොට ගිය සතියේ රෙකෝඩින් එක වැටේ. ඒතර මේ පාඩමේ මුල් ටික ඔක්කොම ටික පැහැදිලිව තියෙනවා. ශාක විදත්තේ පාඩම තමයි පළවෙනි පාඩම සාකච්ඡා ආරම්භ කරේ. ඒකේ අපි මුලින්ම ශාක බෙදුව ප්‍රධාන වර්ග දෙකකට ඒ තමයි මල් පිපෙන ශාකේවත් සපුෂ්ප ශාක. ඊට පස්සේ ඊළඟ ශාක වර්ගය මල් නොපිපෙන ශාකේවත් අපුෂ්ප ශාක. අපි මුලින්ම කරේ සපුෂ්ප ශාක වලට උදාහරණ කතා කරා. ඊට පස්සේ අපුෂ්ප ශාකට උදාහරණ කතා කරා. මේ රූපත් යත්‍රි බැලු. පොඩි වීඩියෝ එකකුත් තිබුණා. ඊට පස්සේ අපි ආවා ඒ තමයි සපුෂ්ප ශාකයක කොටස් නම් කළද රූප සටහන. ඒටි කතා කළ ඉවර වෙලා අපි කෙලින්ම ආවා මුල්වල විවිධත්වය කියන මාතෘකාවට. එතෙන්දී අපි ශාකවල දකින්න ලැබෙන මූල පද්ධති ප්‍රධාන ආකාර දෙකක් ගැන කතා කරා. එකක් තමයි මුදුන් මූල පද්ධතිය. අනිතික තන්තු මූල පද්ධතිය. මුදුන් මූල පද්ධතියක් දකින්න ලැබෙන්නේ ද්විබීජ පත්‍රී ශාකවල ඒවට උදාහරණ කතා කරා. තන්තු මූල පද්ධතියක් දකින්න ලැබෙන්නේ ඒක බීජ පත්‍රී ශාකවල ඒවට උදාහරණ කතා කරා. ඊට පස්සේ අවසානට අපි සාකච්ඡාවේ ආවේ මුල්වල තියෙන ප්‍රයෝජන ගැන කතා කරා. මුල්වලින් ශාක දෙකට තියෙන ප්‍රයෝජන. ඒ අර්ථයේ ප්‍රයෝජන කතා කරමින් ඉස්සරහට යද්දී අපිට හමු වුණා ශාක මුල් තුල ආහාර ගබඩා කිරීම. ශාක මුල් තුල ආහාර ගබඩා කිරීමෙහිවත් ශාක මුල් තුල ආහාර සංචිත කිරීම. ඒ කොටසයි තියෙන්නේ. ඒකෙත් අපි ඔය මුදුන් මුල ආහාර තැන්පත් කිරීම ගැන කතා කරා. දැන් තියෙන පාර්ශ්වික මුල් වල ආහාර තැන්පත් කිරීම ගැන. ඉතින් මම අද මේ මුල් වල ආහාර සංචිත කිරීමෙන් තනින් දැන් මායිමත් සාකච්ඡාව වෙත යනවා. මොකද ඒකට හොඳ මතකයක් අලුත් වෙයි. අපි හෝම්වර්ක් සාකච්ඡාව ඉස්සෙල්ලා කරගත්තා නම් හොඳයි. ප්‍රශ්න කීපයක් දීලා තියෙනවා නේද පුතා පොඩි ප්‍රශ්න ප්‍රමාණයක් තමයි දුන්නේ ඒ ප්‍රශ්න ටිකට උත්තර බලාගෙන උත්තර ටික සාකච්ඡා කරගෙන අපි අලුත් සාකච්ඡා පැත්තට යමු හරි නේද එහෙනම් මේ ගිය සති පුතාලා ඔක්කොම හිටියද කවුරු හරි ගිය සති ඉඳපු නැති යාළුවෙක් ඉන්නවද මෙතන ඉන්නවද පුතා මාත් එක්ක කතා කරා ගිය සති එන්න බැරි වුණා හරි එහෙමනම් එන්න බැරි වෙච්ච දරුවෙක් හිටියොත් රෙකෝඩින් එක තමයි කීපයක් කරනකොට වැටේ ඊට පස්සේ රෙකෝඩින් එක බලන්න ඒක ඔක්කොම ටික තියෙනවා හරි අපි දැන් යන් හෝම්වර්ක් සාකච්ඡාව සඳහා ටියුට් එක ගමු මෙන්න තියෙනවා පුතේ ඔක කියන්න පුතේ මට ගිය සතිය අන්තිමට ඉන්න බැරි වුණා මේ චාස් එකක් තිබිලා. හා හා. අන්තිම ටිකේ අපි ඔය ශාක මුල්ල තියෙන ප්‍රයෝජන ගැන කතා කරේ
ඒටික පුතාට මේ බලන්න පුළුවන් දැන් රෙකෝඩින් එක තව පැය දෙකක් වගේ යනකොට වැටේ පන්ති වෙලාවෙදිම වැටේ දැනට රෙකෝඩින් දාමින් තියෙන්නේ මෙයා හරි එතකොට පුතා ඒ අන්තිම ටික බලන්න ඒකේ හොඳට විස්තර කරන ශාක මුල්වල තියෙන ප්‍රයෝජන හොඳේ පුතා Thank you, sir. හරි පුතේ හරි වෙල්කම් එතකොට මේ බලන්න අපේ දරුවන් මේ තියෙන්නේ අර විභාග ලකුණු සටහන් කරන කොලේනේ මේක ප්‍රින්ට් අවුට් එකක් අරගෙන අලවන්න පොතේ මුල් පිටුවේ දශමේ තියෙන විෂය නිර්දේශය ඔය අවුරුද්දට මහා දාන තියෙන පාඩම් 19 ඉතින් මේක අපි පළවෙනි පාඩම පටන් අරන් තියෙන්නේ ශාක විද්‍යත්වය හරි දැස් අපේ ටියුට් එක මොන ටියුට් එක ටියුට් එකේ මන් දුන්න ප්‍රශ්න 1 2 3 මේ වගුවක් දුන්නු වගුවෙන් පහළ මේ ශාක මුල්ල ඇති කෘත්‍යයන් දෙකක් කියන්නේ ඒ දක්වාම දුන්නු අපි ඒ ටික පොඩ්ඩක් උත්තර කතා කරගෙන යමු පිළිතුරු කතා කරගෙන යමු හරි පුතල ගන්න සාමාන්‍ය පාට පෑන නෙමෙයි වැදගත් පාට පෑන ගන්න පිළිතුරු නිවැරදි නම් හරි නම් හරි දාන්න වැරදි නම් වැරදි දාලා හරි උත්තරේ ලියා ගන්න ඉස්සරලාම අපි හෝම්වර්ක් සාකච්ඡා මේක ඉවර කරගමු හරි පළවෙනි ප්‍රශ්නේ තමයි පුතේ ප්‍රශ්නාංක 1 අහන්නේ සපුෂ්ප ශාකයන් මොනවාද හඳුන්වන්නේ හරිම ලේසි උත්තරේ හැමෝම දන්නවා මල් පිපෙන ශාක මල් පිපෙන ශාක සපුෂ්ප ශාක ලෙස හැඳින්වේ මල් පිපෙන ශාක සපුෂ්ප ශාක ලෙස හැඳින්වේ. හරි. රෝම ඉලක්කම් 2 සපුෂ්ප ශාකවලට උදාහරණ. ඒ කියන්නේ මල් පිපෙන ශාකවලට උදාහරණ 3ක්. උදාහරණ 3ක් නේ 50ක් විතර ලියන්න පුළුවන් නේද? පරිසරයේ මල් පිපෙන ශාක අපි ඕන තරම් පේන්නේ අපිට නේද? ඒ පාඩම් කරන ඒවා නෙමෙයි. විතර ලියන්න පුළුවන්. මොනවද කූඩලු කූඩලු තව වාත සුද්ධ ඉද්ද ඕලු නෙළුම් මානෙල් උනේ තරම් තියෙන පුතේ වද රෝස වද රෝස සල් කටරොළු සමන් පිච්ච මෑ පොල් ඉරිඟු කරපිංචා අරලිය පේර ඇතිනේ අඹ රබුටන් මේ ඕලියාන ඇති ප්‍රශ්නාංක 2 පුතේ ප්‍රශ්නාංක 2 කියන්නේ අපුෂ්ප ශාක යන මොනවාද හඳුනන ලියන පිළිතුර මල් නොපිපෙන ශාක මල් නොපිපෙන ශාක අයනමුලට දාලා ලියනවා අපුෂ්ප
ශාක ලෙස හැඳින්වේ. මල් නොපිපෙන ශාක අපුෂ්ප ශාක ලෙස හැඳින්වේ. රෝම ලක්ෂණ දෙක අපුෂ්ප ශාක වලට උදාහරණ. මල් නොපිපෙන ශාකට උදාහරණ මොනවද? මීමන, මඩු. මඩු කියන්නේ සයිකස්. සයිකස් මඩු, බේදුරු, යුකලිප්ටස්. යුකලිප්ටස්, යුකලිප්ටස්. යුකලිප්ටස් සෙල්වීනියා. සෙල්වීනියා පාසි, හේතුදර ශාක. හේතුදර ශාක පයිනස්. නෙප්‍රොලෙපිස් එරැව් කීරියා. එරැව් කීරියා තව මෙතන මන් ටිකක් කියන්න. සෙලජිනෙල්ලා. සෙලජිනෙල්ලා අක්මා ශාකේවත් මා කැන්ටියා. අක්මා ශාක. අක්මා ශාක හිවත් මා කැන්ටිය. හරි, අක්මා ශාකවත් මා කැන්ටිය. ඉතින් ඔය ලිවි අපුෂ්ප ශාක. ඊළඟට මේ තුන්වෙනි ප්‍රශ්නේ, ප්‍රශ්නාංක තුන. ප්‍රශ්නාංක තුනේ කියන්නේ රෝම ඉලක්කම් එක බලන්න පුතා. ශාකවල පවතින මූල පද්ධති. මම මේ උත්තර ලියන්න ගියාම පහළටත් ආවා. බලන්න පුතා, ප්‍රශ්නාංක තුනේ රෝම ඉලක්කම් එක ශාකවල පවතින මූල පද්ධති ප්‍රධාන ආකාර දෙක නම් කර ඒ එක් එක් ආකාරයේ පවතින ශාකවලට උදාහරණ තුන බැගින්ලිය. මූල පද්ධති ප්‍රධාන ආකාර දෙක තමයි අපි කතා කරා. මුදුන් මූල පද්ධති. දෙවෙනි ආකාරය තන්තු මූල පද්ධති. එක මුදුන් මූල පද්ධති, දෙක තන්තු මූල පද්ධති. හරි, දැන් ඊට පස්සේ අහන උදාහරණ අවස්ථාව. උදාහරණ තුන බැගින්. පුතාලා දන්නව මුදුන් මූල පද්ධති වලට මුදුන් මූල පද්ධති පවතින්නේ ද්විබීජ පත්‍රී ශාකවල. ද්විබීජ පත්‍රී ශාකවල. මෙතන ද්විබීජ පත්‍රී ශාක තුනක් මෙතන ලිවුණා. හරි හරි, තන්තු මූල පද්ධති තියෙන පුතේ. තන්තු මූල පද්ධති තියෙන්නේ ඒක බීජ පත්‍රි ශාකවල. එතන ඒක බීජ පත්‍රි ශාක තුනක් මෙතන ලිවුණා. හරි හරි, අපි එහෙනම් ලියමු මුදුන් මූල පද්ධති පවතින ද්විබීජ පත්‍රි ශාක කීපයක්. ද්විබීජ පත්‍රි ශාක මොනවද? ආම්බ, ඔස්, දෙල්. ඉඩ මේ අතර මෙතන නිසා තව මේ අතර ලියන පුතේ. අඹ, කොස්, දෙල්, තේක්ක.
මෙතන රබුටන්, කූඩලු, කූඩලු තව ඇතිනේ. ප්‍රශ්නක දෙක, තන්තු මූල පද්ධති. තන්තු මූල පද්ධති තන්තු මූල පද්ධති දක්න ලැබෙන ඒක බීජ පත්‍රී ශාකල. ඒක බීජ පත්‍රී ශාකලට අපිට ගන්න පුළුවන් අර තාල වර්ගයේ ගස් නේද පුතේ. මයික වෙන පාට කිලි යන්න. තාල වර්ගයේ ශා, තාල වර්ගයේ ශා, තාල වර්ගයේ ශාක කියලා කියන්නේ මම ඒක වෙනම ලියන මෙහෙම තාල වර්ගයේ ශාක. පොඩි පන්තරදී ඉගෙනගෙන ඇති අපේ දරුවෝ තාල වර්ගයේ ශාක කියලා කියන්නේ මොනවද? පොල්, කමා, පුවක්, කමා, තල්, කමා, කිතුල්. පොල්, පුවක්, තල්, කිතුල් තාල වර්ගයේ ශාක. ඊට අමතරව උණ ශාකය, වී ශාකය, ඉරිඟු ශාකය, උණ වී ඉරිඟු, තව තෘණ වර්ග, තෘණ වර්ග තනකොළ. දී ඔක්කොම පන්තු මූල පද්ධතියක් සහිත ඒක බීජ පත්‍රී ශාක. දැන් මෙතන කවුරුටි දරුවෙක් කියනවා නම් ඔය දී බීජ පත්‍රී ශාක අඳුර නැති අය මම කිව්වා ඒක මතක තියාන ලේස් ක්‍රමයක්. අර පොළොව මට්ටමේ බීජය පැලවෙනකොට, බීජය ප්‍රරෝහණට ලක් වෙනකොට පොළොවේ මට්ටමින් ඉහළට හොම බීජ පත්‍ර දෙකක් එනවා නම් අපි කියන්නේ ද්විබීජ පත්‍රිෂ. මත දැන් ලේස්තනකින් ඔය කියන්නේ ඒක බීජ පත්‍රිෂාක බල බීජ පැලවෙනකොට, බීජ ප්‍රරෝහණට ලක් වෙනවා. අපි පැලවෙනකොට කියන්නේ ප්රරෝහණට ලක් වෙනවා. ප්‍රරෝහණට ලක් වෙනකොට පොළොවේ මතුපිටට එන්නේ මේ වගේ තනි කොටස. පොළොවේ මතුපිටට එන්නේ මේ වගේ තනි කොටස. ඒකට අපි කියනවා ඒක බීජ පත්‍රිෂ. හරි, ඒක බීජ පත්‍රී ශාක වලට තමයි අයිති වෙන්නේ තාල වර්ගයේ ශාක, පොල්, පුවක්, කල්, කිතු. ඊට අමතරව ශාක තමයි ලිවි. ඒතර ඒක බීජ පත්‍රී ශාක වල තියෙන තන්තු මූල පද්ධතිය. දී බීජ පත්‍රී ශාක වල තියෙන මුදුන් මූල පද්ධතිය. හරි, රෙකෝඩින්ස් බලන්න මේ පද්ධති ගැන තවත් හොඳට විස්තරාත්මකව කියලා දීලා ඇති. මේකේ අඩුපාඩු සම්පූර්ණ කරගත්තද අපේ දරුවෝ? සම්පූර්ණ කරගත්තද? හරි, අලුත් දරුවෝ සම්බන්ධ වෙනවා. හරි, මේ අලුත් දරුවන්ට ගිය සතිය රෙකෝඩින් එක බලන්න පුළුවන්. ගිය සතිය රෙකෝඩින් එක තව පැය දෙකක් වගේ යනකොට Apex platform එකටයි, Explore එකටයි, අනිත් web අඩවි වලටයි වැටේවි. විතර බලන්න ගිය සතිය රෙකෝඩින් එකේ මේ ඔක්කොම මුල ඉඳන් පැහැදිලි කිරීම තියෙනවා. හරි, අපි යමු රෝම ඉලක්කම් දෙක. හරි, පහලට යම් මේ ටික සම්පූර්ණ කරන් ඉවර ඇති පුතාලා. අපි හෝම්වර්ක් වල තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් දෙකක් දුන්නා. හරි, ශාක මුල්වල කෘත්‍යයන් දෙකක්. අපි ශාක මුල්වල කෘත්‍යයන් තාම කතා කරමින් ඉන්නේ. එකෙන් දෙකක් ලියන්න දුන්නා. හරි, මේක මම ක්ලියර් කරනවා. ලියලා ඉවරයි නේද පුතාලා? සම්පූර්ණ කරලා ඉවරයිද? චැට් බොක්ස් එකට එවන්න. ඔව් නේද පුතේ? හරි, හරිද? හරි, වැරදි චෙක් කරගෙන ඉවරයිද? හරි, අපි යමු ඉස්සරහට. මේ ටික ක්ලියර් කරනවා. හරි පුතා, මෙන්න අන්තිම කොටස ගෙදරට දීපු රෝම ඉලක්කම් දෙක. ශාක මුල්වල කෘත්‍යයන් දෙකක් ලියාදා. ශාක මුල්වල කෘත්‍යයන් දෙකක්. අපි කෘත්‍යයන් කීපයක් ගිය සති අන්තිමට කතා කරා. එකක් තමයි ශාකය හොඳින් පසට සවි කිරීම. ශාකය හොඳින් පසට සවි කිරීම මුල්හරා තමයි සිදුවේ. එක එක කෘත්‍යය. දෙවැනි කෘත්‍යය
ජලය සහ එහි දිය වූ ලවණ. ජලය සහ ජලය තුළ පුතා ලවණ දිය වෙලා තමයි ලවණ ශාක ඇතුළට යන්නේ. ඉස්සරලාම ලවණ ජලයේ දිය වෙනවා. ඊට පස්සේ ජලය කොහොමද ශාක තුළින් උරා ගන්නව, මේ මුල් තුළින් උරා ගන්න අවශෝෂණය වෙනවා. ඊට ජලයේ දිය වෙච්ච ඔක්සිජන්, ජලයේ දිය වෙච්ච ඛනිජ ලවණ ඒ වෙලාවේදී ශාක ඇතුළට රිංගා ගැනීම සිදු කරනවා, ගමන් කිරීම සිදු කරනවා. නම් ඒක මුල් හරහා සිදු වෙන්නේ ජලය සහ එහි දිය වූ ලවණ ශාකය තුළට ඇතුළු කර ගැනීම. ඇතුළු කර ගැනීම. තව එකක් අපි කතා කරා, තුන්වෙනි කාරණය. ඒ තමයි ඔය දෙල්වල, බෙලිවල, කරපිංචවල ගස් යට කුඩා පැල ඇති. ඒ ඇති වෙන්නේ අර මෞෂාකයේ මුලේ. මෞෂාකයේ මුලේ හට ගන්න අංකුර කොටස් වර්ධනය වීමේ නවශාක ඇති. එතන මුල් මේ මෙතෙන්දී නවශාක ඇති කිරීම සඳහා දායක වෙනවා. ඒ නිසා කියනවා අපි ඔකට කියනවා වර්ධක ප්‍රජනන. ශාකයේ සාමාන්‍ය වර්ධක කොටසක් මගින් නවශාක බිහිවීම. අපි කියනවා වර්ධක ප්‍රජනනේ. වර්ධක ප්‍රජනනේ. වර්ධක ප්‍රජනනේ. වර්ධක ප්‍රජනනයේ නවශාක ඇති කිරීම. වර්ධක ප්‍රජනනයෙන් නවශාක ඇති කිරීම. එක හර තව ප්‍රයෝජනයක් අපිට ලියන්න පුළුවන්. ඒ ප්‍රයෝජනය ගැන අපි තාම කතා කරමින් ඉන්නේ. ඒකට තමයි දැන් ස්ථිර සාකච්ඡාට යන්න හදන ඊළඟට. ඒ තමයි මේ ආහාර සංචිත කිරීමෙහිවත් ගබඩා කිරීම. 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 එහෙනම් ඔන්න හෝම්වර්ක් සාකච්ඡාව උතුරින් අවසන් වෙනවා පුතාලා. දැන් අපි යන් බෝඩ් එකේ තියරි කොටස් සාකච්ඡා සමු. හරි, ගිය සතිය අවසන්ට නතර කරලා තියෙන ආහාර සංචිත කිරීම ගැන කතා කරමින් හිටියේ. එතනත් අර මුදුන් මුලල ආහාර තැන්පත් කිරීම කතා කළ ඉවරයි. දැන් තියෙන්නේ පාර්ශ්වික මුලල ආහාර තැන්පත් කිරීම. නමුත් අර මුලින් ඉඳන්ම එතන අපි සාකච්ඡා පටන් ගමු. හරි නේද පුතේ? අඩුපාඩු හදාගත්තනේ. හරි, දැන් යමු අපි සාකච්ඡා පැත්තට. මේ පුතාලෝ දැන් සමහර දරුවෙකුට සජීවී පන්තියට සහභාගී වෙන්න විදියක් නැතිව රෙකෝඩින් එක බලන දරුවෙක් නම් ඒ රෙකෝඩින් එක අර විනාඩි 30 එහෙම කොටස්වලට කඩලා බලන්නේ නැතුව පැයක් බලනවා, පැයක් පහමාරක් බලනවා, දවස් දෙක තුනක් තිස්සේ බලන එහෙම නැතුව ෆ්‍රී වෙලාවක් අරගෙන හොඳට ෆ්‍රෙෂ් වෙලා අරගෙන එක දිගට පැය දෙකමාර බලන්න පුළුවන් නම් තමයි හොඳ. ඒතර මේක කතා අපිට ලෝට යනවා. හොඳට. හරි නේද? හරි. අපි එහෙනම් සාකච්ඡා පැත්තට යමු. බලන්න පද්ධති සියල්ලටම ෂෙයා වුණාද කියලා අපේ දරුවන්ට. පද්ධති සියල්ලම දරුවන්ට පේන්න ඕන. පේනවනේ. අනේ හරි. අපි යමු එහෙනම් සාකච්ඡා පැත්තට. අනේ හරි. අංක 4 තමයි පුතා මේ ආහාර සංචිත කිරීම. ආහාර ගබඩා කිරීම. මම තීරණ භාෂාවෙන් කියන්නම්. ආහාර ගබඩා කිරීම නැත්නම් කියන සංචිත කිරීම. ආහාර ගබඩා කිරීම නැත්නම් කියන සංචිත කිරීම. එතකොට ඔය ආහාර ගබඩා කරන මුල්, ආහාර ගබඩා කරන තියෙන මුල් වලට අපි කියන සංචිත මුල් කියලා. අද සංචිත මුල්. ආහාර ගබඩා කිරීම සිදු කරන මේ මුල් වලට විශේෂයෙන්ම කියන සංචිත මුල්.
ආහාර ගබඩා කිරීම සඳහා විශේෂයෙන් සැකසෙන මුල් සංචිත මුල්. සංචිත මුල්. සංචිත මුල්. පුතා දැක ගන්න මේ දැනගන්න සමහර ශාකවල මුදුන් මුලේ ආහාර තැන්පත් කරනවා. සමහර ශාකවල පාර්ශ්වික මුල් වල ආහාර තැන්පත් කරනවා. ඉතින් ආහාර තැන්පත් කරනවා කියලා කියන්නේ දැන් මුලේ මුල මහතින් වැඩි වෙනවනේ. මහතින් වැඩිලා මොකද වෙන අලයක් බවට පත් වෙනවා. අපි අල කියලා නේ කියන්නේ එහෙමනේ ආහාර තැන්පත් කරලා තිනවා අපි කියන මහත් කියලා ඔන්න අලයක් බවට පත් වෙනවා. ඒක සමහර ශාකවල මුදුන් මුලේ ආහාර තැන්පත් කරමින් අල බවට පත් වෙනවා. සමහර ශාකවල පාර්ශ්වික මුල්වල ඈ ආහාර සංචිත කරමින් ආහාර ගබඩා කරමින් නැත්නම් කියන ආහාර තැන්පත් කරමින් ඒ මුල මහතින් වැඩිලා අලයක් බවට පත් වෙනවා. ඒ සඳහා වැදගත් වන මුල් වලට කියන්නේ සංචිත මුල්. දැන් මම රූප සටහන් කීපයක් අඳින මට පුතාලා උත්තර දෙන්න මේ මොනවද මේ ශාක කියන්නේ. මේ තියෙනවා පොළව මට්ටම පුතාලා. මම මෙහෙම කියන්නකෝ ඉස්සෙල්ලා. ආහාර ගබඩා කිරීම පුතා ආහාර ගබඩා කිරීම සිදු වෙනවා මුදුන් මුලේ ආහාර ගබඩා කිරීම සිදු වෙනවා මුදුන් මුලේ මුදුන් මුලෙහි ආහාර ගබඩා කිරීම සිදු වෙනවා සමහර ශාකවල පාර්ශ්වික මුල්වල පාර්ශ්වික මුල්වල පාර්ශ්වික මුල්වල පාර්ශ්වික මුල්වල ආහාර ගබඩා කිරීම සිදු වෙනවා හරි අපි ඉස්සෙල්ල බලමු මුදුන් මුලේ ආහාර තැන්පත් කරන අවස්ථාව මෙන්න තියෙන පොළොව මට්ටම. ඔය තියෙන පොළොව මට්ටම. මේ තියෙන පුතා මුදුන් මුල. මේ තියෙන මුදුන් මුලෙන් පැනනගින පාර්ශ්වික මුල. දැන් කතාව තේරුම් ගන්න හොඳට. හරි. මුදුන් මුලේ ආහාර තැන්පත් කරනකොට මොකද වෙන්නේ මුදුන් මුල මහතින් වැඩිලා මහතින් වැඩිලා මාංශල වෙනවා දැන් එතකොට මේ බලන්න මෙන්න මුදුන් මුලේ ආහාර තැන්පත් කරමින් ඔන මුදුන් මුල මහතින් වැඩිලා ඔන්න මුදුන් මුල දැන් ඔන්න හොන හරි දැන් එතකොට ඔන්න දැන් මුදුන් මුල හරි මුදුන් මුල මේ මොනවද මේ මොනවද මේ මුදුන් මුලේ ආහාර තැන්පත් වීමත් එක්ක අලයක් බවට පත් වෙලා තිනු මේ මොනවද කැරට් එහෙනම් කැරට් කියලානේ අපි කැරට් කියලා කාලා තියෙන්නේ මේ ආහාර තැන්පත් කරපු මුදුන් මුල කැරට් අලේ ගත්තොත් දැකලා තියදර මේ හරි ලස්සනයි කැරට් අලේනේ අර කෙඳි කෙඳි වගේ දැකලා තියෙද්දි චූටි චූටි කෙඳි කෙඳි වගේ දැකලා තියෙද්දි කැරට් වලින් ඒ කෙඳි තමා මොන මුල්ද ඒ කෙඳි තමා පාර්ශ්වික මුල් පාර්ශ්වික මුල් පාර්ශ්වික මුල් හරි පාර්ශ්වික මුල් එනම් මුදුන් මුලෙහි ආහාර තැන්පත් කරන එක ශාකයක් තමයි කැරට් අපි නම ලියාගෙන කැරට් තව එකක් කියන්න හදන්න මෙන්න තියෙනවා මුදුන් මුල පුතාල මුදුන් මුල මෙන්න මුදුන් මුලෙන් පැන නගින පාර්ශ්වික මුල් හරි මුදුන් මුලේ ආහාර තැන්පත් වෙනවා ආහාර තැන්පත් වීමත් එක්ක මුදුන් මුල මහතින් වැඩි වෙනවා මුදුන් මුල මහතින් වැඩි වෙනවා මුදුන් මුල මහතින් වැඩිලා මුදුන් මුල මහතින් වැඩිලා ආලයක් බවට පත් වෙනවා මේ මොනවද මොනවද අවසානට බුයන්ෙන් අවසන් වෙන අවසානට බුයන්ෙන් අවසන් වෙන මොනවද අකුරු දෙකයි තියෙන්නේ මොනවද රාබු
රාබු. එතර අපි රාබුල අර සුදු පාටනේ. ඒ අලේ වගේ තියන්නේ කියන මුදුන් වල. රාබු. රාබුලතර තියෙන නේද නිකන් අර කිඳි කිඳි වගේ නිකන් රාබුල් ගස් වගේ එහෙම තියෙන නේද? චූටි චූටි කිඳි කිඳි වගේ තියෙන නේද? දැකලා තියෙද රාබුලේ? ඒ තියෙන මොනවද? පාර්ශික මුදුන්. තව එකක් කියනවා. ඒක හරියට කියන්න. මෙන්න පුතාලා මුදුන් මුල කො මුදුන් මුල මෙන්න මුදුන් මුල මෙන්න මුදුන් මුලෙන් පැනනගින පාර්ශ්ව මුල් මුදුන් මුලෙන් පැනනගින පාර්ශ්ව මුල් මුදුන් මුලේ ආහාර තැන්පත් කිරීමත් එක්ක මුදුන් මුල මහතින් වැඩි වෙනවා මාතින් ඇදලා හදනවා මේවා රතු පාටයි මේ රතු පාටයි කියනවා මොනවද මොනවද මොන රතු පාට මොනවද බීට් බීට් ඒ බීට්ලක් තියෙනවද අර කිඳි කිඳි වගේ දැකලා තියෙන උත්තර අර බීට් හරි තවද නිකන් චූටි චූටි කිඳි කිඳි වගේ තියෙනවද පාර්ශ්ව පාර්ශිකු පාර්ශිකු එහෙනම් අපි මේනකට රූප තුනක් ඇන්දා රූප තුනක් ඇන්දා ඒ රූප තුනේම තියෙන්නේ මුදුන් මුලේ ආහාර තැන්පත් කරන ලබන අවස්ථාව මේ තියෙන්නේ බීට් ඒතර මුදුන් මුලේ ආහාර තැන්පත් කිරීම සිදු කරන එන්නේ එකලයයි ඒ මුදුන් මුල් ගොඩක් නැහැ එක මුදුන් මුලයි තියෙන්නේ එහෙනම් පුතාලා කියන්න මුදුන් මුලේ ආහාර තැන්පත් කරන්නේ නැතුව පාර්ශ්වික මුල්වල ආහාර තැන්පත් කරොත් අල එකකට වඩා වැඩි සංඛ්‍යාවක් එනවා. ඇයි පාර්ශ්වික මුල් ගොඩක් තියෙනවා? මඤ්ඤොක්ක මොන ගොඩේද ඉන්නේ? මඤ්ඤොක්කල මුදුන් මුලේ ආහාර තැන්පත් කරන්නේ පාර්ශ්වික මුල්වල. මඤ්ඤොක්ක ගහක් හාරලා බැලුවොත් අල මේ හැම පැත්තෙම තියෙන මඤ්ඤොක්ක අල. එහෙනම් මොන මුල්වල ආහාර තැන්පත් කරත්? පාර්ශ්වික මුල්වල. අක්බොඩි රූපයක් නිකන් දාන්න රූපයක් දාන්න පුතා රූපයක් දාන්න මේ තියෙන්නේ පොළොව මට්ටම හරි මේ තියෙන්නේ මුදුන් මුල මේ තියෙන්නේ මුදුන් මුලෙන් පැන නගින පාර්ශ්ව මුල් මුදුන් මුලෙන් පැන නගින පාර්ශ්ව මුල් පාර්ශ්ව මුල් වල ආහාර තැන්පත් කිරීමත් එක්ක පාර්ශ්ව මුල් මහත්යෙන් වැඩිලා අල බවට පත් වෙනවා අල එකක් නෙමෙයි අල කීපයක් වීවි එහෙනම් මම මේ ඇඳලා තියෙන්නේ මඤ්ඤොක්කා 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 මඤ්ඤොක් මුල විතර ඇන්දි තින් මඤ්ඤොක් කඳ ඇන්දි නැ මඤ්ඤොක් දඩුලිය තින් අර මඤ්ඤොක්ක මෙහෙල යන මඤ්ඤොක්ක පතල කියන්න බල පතල මොකද පතල එකද දෙකද පතල පතල බතල පුතාල කියන්න බතල එකද දෙකද එකද දෙකද බතල වල එකලයේද තියෙන අල කීපයක් තියෙනවද අල කීපයක් තියෙන එහෙනම් එක නෙමෙයි දෙක අපි ඕනනම් තව රූපයක් නිකන් දාමු ඇත්තම මේ හැම එකකටම දැන් රූපය දැදී ඉන්න අවශ්‍ය නැහැ තේරෙන්න ඕන. හරි. මඤ්ඤොක්කල තරම් ලොකු නැහැ වගේ නේ. එන කවුද තියෙන්නේ? නෑ බතල අල්ල. බතල. හරි. බතල. බතල. තව ඔය හාතවාරිය
डेलिया एवा के एवा गत्ता एक पार्षिक मूल ला आहार तें पत करें मिंग अलग एक कट वाला वैरी गाना साधनों इरंग अभी दें बोर्ड टेक पील लती ने मेरे का क्रमानुकूल नोट टेक रहता लगता रहता हूँ शाक वाले पुता शाक मूल ला देखा हम लोग कुछ किया कब दें मेरे को बता रहा था एकाए देखाए तूनाए පතරයි මතකයෙන් කියන කවුරුත් ඔ පාඩම් කරන්න ඕනේ නැහැ ඒක හොඳට අහගෙන ඉන්නේ ඊට පස්සේ පාඩම් කරන්න දෙයක් නැහැ අහගෙන ඉන්නකොට ඔළුවට තැම්පත් වෙන දේවල් වලින්ම ඕන වෙලාවක ඇදලා ගන්න කියන්න පුළුවන් ඔක පළවෙනි කාරණේ කියන්නේ පුතා මුලින්ම තියෙන ප්‍රයෝජන එක එක ශාක දේහය හොඳින් පොළොවට සවි කිරීම එක ශාක දේහය හොඳින් පොළොවට සවි කිරීම දෙක ජලය සහ ඛනිජ ලවණනේ පසේ සිට ජලය සහ ඛනිජ ලවණ ශාක දේහයට ඇතුළු කිරීම අංක තුන මුලේ තිර කෘත්‍යයන් නව ශාක ඇති කිරීම මුලෙන් නව ශාක ඇති කර අංක හතර ආහාර ගබඩා කිරීම ආහාර ගබඩා කිරීමත් සංජිත කිරීම පහ තියෙනව අමතර පෝෂණයක් සැපීම ඒකට මට ටිකක් විස්තර කරන්න ඕන බෝඩ් එකට ඇවිල්ලා අපි මේක ලියා ගන්නවා මේක තේරෙනවද පුතාලා මේක අවුලක් නැද්ද හරි එහොත් කියන්න පුළුවන්ද කවුරු හරි මේ මයි වෙන්නේ කියලා පුළන්නේ හරි යන්න ලියන්න පටන් ගමු පුතා मैं पहल टीक मैं इरेज करना अरे लियान पुते शाक मूल्य ऐति प्रयोजन की प्याक वन ये शाक मूल्य ऐति प्रयोजन की प्याकुन ये किला कमा दाला आंक दालिए मु आंके कर शाकय हुदीन पोलोवट शाके हुंदीन पोलवट सवि किरीम अब मैं मिली में शाके हुंदीन पोलवट सवि किरीम एक मूले कृत्या आंके कर अंक देख पासे सीट जले सहा खानी जलावा පසේ සිට ජලය සහ ඛනිජ ලවණ ශාක දේහයට පුරා ගැනීම පසේ සිට ජලය සහ ඛනිජ ලවණ ශාක දේහයට උරා ගැනීම ශාක දේහයට උරා ගැනීම पासे सीट जले सह खाने जला वाने शाक दे टू उड़ा गई तो ना
නව ශාක ඇති කිරීම. නව ශාක ඇති කිරීම. ඒ යටතේ පුතා මේ උදාහරණ දාගමු. නව ශාක ඇති කිරීම ඇත්තේ මොනවද? දෙල්. තව කරපිංචා. තව බෙලි. දෙල්, කරපිංචා, බෙලි. දෙල්, කරපිංචා, බෙලි. දෙල්, කරපිංචා, බෙලි. අංක හතර. අංක හතර. අංක හතර. ආහාර ගබඩා කිරීම. ආහාර ගබඩා කිරීම. ආහාර ගබඩා කිරීම. ඒ ඇත්තේ පොඩ්ඩක් ලියා ගන්න පුතාලා. ආහාර ගබඩා කිරීම ඇත්තේ පොඩ්ඩක් ලියා ගන්න. ආහාර ගබඩා කිරීම ඇත්තේ පොඩ්ඩක් ලියා ගන්න පුතාලා. කියනවා ආහාර ගබඩා කරන මුල්. ආහාර ගබඩා කරන මුල් සංචිත මුල්. ඒක වැදගත් පාඩ පැන ලියවෙනවා. සංචිත මුල්. ආහාර ගබඩා කරන මුල් සංචිත මුල් ලෙස හැඳින්වෙන අතර ආහාර ගබඩා කරන මුල් සංචිත මුල් ලෙස හැඳින්වෙන අතර ශාකවල මුදුන් මුලෙහි මෙන්ම ශාකවල මුදුන් මුලෙහි මෙන්ම පාර්ශික මුල්වලද පාර්ශික මුල්වලද ආහාර සංචිත කරනු ලැබේ. හරි, ආහාර ගබඩා කරන මුල් සංචිත මුල් ලෙස හැඳින්වෙන අතර ශාකවල මුදු මුලෙහි මෙන්ම පාර්ශ්වික මුල්වලද ආහාර සංචිත කරනු ලැබේ. ඒ ඇත්තේම ලියන්න තව රොට්ටයක් දාලා මුදුන් මුලෙහි මුදුන් මුලෙහි ආහාර තැන්පත් කරන ලබන මුදුන් මුලෙහි ආහාර තැන්පත් කරනු ලබන ශාක කිහිපයක් වනුයේ
කියලා ක්‍රමව දාලා අන්න අර රූප ටික ඇඳ ගන්න. එකයි දෙකයි තුන. කැරට්, රාබු, බීට්. ඒ රූප තුන ඇඳ ගන්න මම දැන් බෝඩ් එකට දානවා. අද පුතා ලියාගෙන ඉවරයිද? මම නා බෝඩ් එකට දානවා. හරි. කැරට්, රාබු, බීට් අදින්න. එක රූපයක විතරක් මුදුන් මුලයි පාර්ශ්ව මුලයි නම් කරන්න. හොඳේ හැම එකකෙම ඕනේ නැහැ. මම කැරට් වල පුතා කැරට් වල මේ මුදුන් මුල මම නම් කරා. එන කැරට් වල පාර්ශ්ව මුල. පාර්ශ්ව මුල් නම් කරමු. රූප තුන ඇඳ ගන්න.
පුතාල හරිද? කැරට් ඇඳලා ඉවරයිද? රාබු ඉවරයිද? බීට් ඉවරද? එහෙනම් ලියමු. ليمو පහළ ඉඳ නැත්නම් මං ඉහළ පේලි දෙකක් පේලි ටික මකනවා. දැන් මෙතන රූප ටික ඇඳලා තිබුණා නේද පුතාලා? හරි, ඊට පහලින් ලියන්න ඕනේ. මම මේක උඩින් ලියන ඩොට් එකක් දාලා මෙතන පහලට එන්න ඕනේ. ඉර නැති නිසා ඩොට් එකක් දාලා උඩින් ලියන්නේ. හොඳයි පුතා, ලියනවා. පාර්ෂික මුල්වල ආහාර තැම්පත් කරනු ලබන පාර්ෂික මුල්වල ආහාර තැන්පත් කරනු ලබන ශාක කිහිපයක් වනුයි කියලා අර මඤ්ඤොක්කයි බතලයි ඇඳගන්නත. හරි, මඤ්ඤොක්කයි බතලයි ඇඳගන්න. මම බෝටේට දාන්නම්. ඔන්න රූපය ඇඳ ගන්න. මඤ්ඤොක්කයි බතලයි.
හෝම්වර්ක් ප්‍රශ්න දෙකක් විතර දුන්නා වගේ මට මතකයි. දුන්නේ නැද්ද? එකක්වත් දුන්නේ නැහැ. ආයෙත් අද දෙන්න. අලුත් අවුරුද්දේදී අර නැකත් වෙලාවට කරන්න ප්‍රශ්න ටිකක් දෙන්න ඕන. ප්‍රශ්න තුනක් විතර. සුබ මොහොතේදී. සයන්ස් වලින් මැඩල්ලන්න, විද්‍යාවෙන් මැඩල්ලන්න. ශාකවලට අමතර පෝෂණයක් සැපේ. ශාකවලට අමතර පෝෂණ. අමතර පෝෂණයක් සැලසීම. නැත්නම් අමතර පෝෂණයක් සැපේ. අමතර පෝෂණයක් සැපේ. මොකක්ද ඒ කතාව? එකම උදාහරණයකින් කියන්නම්. පුතාල දන්නද රනිල කුලේ ශාක. රනිල කුලේ ශාක. රනිල කුලේ ශාක. අද මම උදාහරණ කියන්නම්. මෑ ශාක. බෝංචි ශාක. දඹල ඉවහල්. අන්න ඒ වගේ ශාකවල ඒ වගේ ශාකවල මූල පද්ධතිය හොඳට අධ්‍යයනය කරොත් හරි මූල පද්ධතිය හොඳට අධ්‍යයනය කරොත් මෙන්න මේ වගේ දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ පුතා පොළොව මට්ටම. මේ තියෙන්නේ ශාක කඳ. මේ තියෙන්නේ මූල පද්ධතිය. මේ මූල පද්ධතිය හොඳට අධ්‍යයනය කරොත් දැක ගන්න පුළුවන් පුතා මේ මුල්වල සමහර තැන් නම් ඉදිමුණු ස්වභාවයක් ගන්න. ගැටිති 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 වගේ ඉදිමුණු ස්වභාවයක් ගන්න. ඉදිමුණු ස්වභාවයක් ගන්න. ගැටිති 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 වගේ ඉදිමුණු ස්වභාවයක් ගන්න. එතරම් මේ මුලේ තියෙන ගැටිති වලට අපි කියන්න පුරුදු වෙලා තියෙනවා. මුලේ තියෙන ගැටිති වලට අපි කියන පුරුදු වෙලා තිනවා මූල ගැටිති කියලා. මුලේ තියෙන ගැටිති මූල ගැටිති. එතන මේ මූල ගැටිති මෙවන අක්‍රගෙන යාම මේ තියෙන්නේ රණිල කුලේ ශාකවල තියෙන මූල ගැටිති. මූල ගැටිති. හරි. මූල ගැටිති. මේ මූල ගැටිති වල වාසය කරන විශේෂතු බැක්ටීරියා. සුත්‍ර ජීවීන් ගැන අහලා තිනේ පුතා. විශේෂතු බැක්ටීරියා. ඒ බැක්ටීරියාව තමයි අපි කියන රයිසෝබියම් ගණයේ බැක්ටීරියා. මේ මූල ගැටිති වල වාසය කරනවා. මම එකක් පැහැදිලි කරන්නම්. මේ මූල ගැටිති වල වාසය කරනවා රයිසෝබියම් ගණයේ. රයිසෝබියම් ගණේ. රයිසෝබියම්. රයිසෝබියම් සුද්ධ සිංහලෙන් ලියලා දසින්න සල්කන දෙන්නා. රයිසෝබියම් ගණේ. රයිසෝබියම් ගණේ බැක්ටීරියා. රයිසෝබියම් ගණේ බැක්ටීරියා වාසය කරයි. රයිසෝබියම් ගණයේ බැක්ටීරියා වාසය කරන මේ මූල ගැටිති වල. එහෙම වාසය කරන අතරේ මේ ඒ මූල ගැටිති වල ඉන්නේ රයිසෝබියම්ලා ශාක දෙයට උදව් කරනවා. උදව් කරන්නේ කොහොමද? ඔය වායුගෝලයේ පුතා තියෙනවනේ වාතය. මේ වාතයේ තියෙන නයිට්‍රජන් වායුව හොඳට තියෙනවා. මේ වායුගෝලයේ තියෙන වාතයේ තියෙන නයිට්‍රජන් 70%. ලොකු පන්තිලට යනකොට උගන්නනවා නයිට්‍රජන් ගෑස් එක. නයිට්‍රජන් ගෑස් එක සංකේතවත් කරන උමයි. කැපිටල් එකෙන් දකුණු පැත්ත පහළින් චුට දෙකලක් මේන්තු.
වායු ගෝලයේ නයිට්‍රජන් තියෙනවා පුතා 78ක්. ඒ වගේම වායු ගෝලයේ තුළ මේ අපේ වායු ගෝලයේ තුළ ඔක්සිජන් තියෙනවා. ඔක්සිජන් කියන O2. ඔක්සිජන් තුන 21ක්. එතකොට මේ දෙකෙම එකතු කීයක් විතර එනවද බලන්න. නයිට්‍රජන් වායු N2 O2 වායුව O2 ඔක්සිජන් 78යි 21යි 8යි 1යි 9යි 7යි 2යි 9යි 99ක්ම තියෙන මේ වායු වර්ග දෙක මේ වායු ගෝලය. ඊට අමතරව තව තියෙනවා ආගන් කියන වායුව ඊට තියෙන 0.09යි 3යි. තව කාබන් ඩයොක්සයිඩ් වායුව CO2 වායුව තියෙනවා 0.03යි 3යි. තව ජල වාෂ්පනේ වෙනත් වායු එහෙම නේ අංශු මාත්‍ර ලෙස තියෙනවා. අංශු මාත්‍ර ලෙස අන්තර්ගත වෙනවා සුළු වශයෙන්. ඉතින් මේ මෙන්න මෙතනින් මේ ඔක්සිජන් 121 නේ මේ නයිට්‍රජන් 78ක් තියෙනනේ පුතා වායු ගෝලය. ඉතින් මේ රයිසෝබියම් ගණයේ බැක්ටීරියා කරන්නේ මූල කැටි වල වාසය කරන රයිසෝබියම් ගණයේ බැක්ටීරියා. හරි රයිසෝබියම් ගණයේ බැක්ටීරියා ඉන්නවා. හරි රයිසෝබියම් ගණයේ බැක්ටීරියා ඉන්නවා. මේ රයිසෝබියම් ගණයේ බැක්ටීරියා කරන්නේ අර වායු ගෝලීය නයිට්‍රජන් කියන වායු ගෝලයේ වාතයේ තියෙන නයිට්‍රජන් අල්ලලා තිර කරලා ශාක වලට දෙනවා. හරිද? ඒතර පුතාල කල්පනා කරන්න මේ ශාක දැන් ශාකයක වර්ධනයට පුතා නයිට්‍රජන් ඕන. ශාකයක වර්ධනයට නයිට්‍රජන් ඕන. ඒකනේ භෝග ගවන් සිදු කරන අය නේ භවිතන් කරන අය නයිට්‍රජන් අන්තර්ගත පොහොර යොදන. යූරියා ලෙස නේ යූරියා කියලා යොදන. ඇමෝනියම් සල්ෆේට් ලෙස යොදන නේ හිම පොහොර හරහා ප්‍රධාන වශයෙන්ම නයිට්‍රජන් අවශ්‍යතාවය සම්පූර්ණ කර නයිට්‍රජන්. ඒතර ශාක වර්ධනයට නයිට්‍රජන් අත්‍යවශ්‍යයි. ඒක නිසා අර නේ මේ නයිට්‍රජන් මේ නයිට්‍රජන් වායු ගෝලී නයිට්‍රජන් ලබා ගන්න උදව් කරන කවුද මූල කැටිති වල වාසය කරන රයිසෝබියම් ගණයේ බැක්ටීරියා. එයාලා කරන්නේ වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් වායුව අල්ලලා ග්‍රහණය කරගෙන තිර කරගෙන ගබඩා කරගෙන ශාක දෙහෙට දෙනවා. එතර පුතා මේ ශාක දේහයට මේ ශාකෙට පොළවෙන් නයිට්‍රජන් ආවෙන තුරන් ප්‍රශ්නයක් නැහැ. සරි. මේ ශාක දේහයට පොළවෙන් නයිට්‍රජන් කියන පෝෂකයෙන් නොලැබුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද වායු ගුරි නයිට්‍රජන් අල්ලලා ගබඩා කරලා තිර කළ දෙන ඔය රයිසෝබියම් ගණයේ බැක්ටීරියා. මෙතෙන්දී පුතා මේ දෙකොල්ලටම වාසියක් තියෙනවා. අපිටත් වාසිය රයිසෝබියම්ලටත් වාසිය. අපිට තියෙන අපිට කියන්නේ ඉලාස් කරගන්නවා අපිට නෙමෙයි රණිල කුලේ ශාකවල. අද රණිල කුලේ ශාකේට වාසි රයිසෝබියම් ගණයේ බැක්ටීරියාට වාසි. මොකද ශාකේට තියෙන වාසි ශාකේට තියෙන වාසිය තමයි නයිට්‍රජන් අන්තර්ගත නොවන පසක පවා සරුවට වැඩෙන්න පුළුවන්. ඒ කියන්නේ සාරවත් නැති පසක. සාත්නේ සරුවට නැති පසක. පෝෂක ද්‍රව්‍ය හොඳ නැති පසක මේ ශාකෙට හොඳින් වැඩෙන්නේ. ඇයි? පසෙන් ඕනේ පෝෂක නයිට්‍රජන් එහෙම වායු ගෝලයෙන් අල්ලලා තිර කරලා ගබඩා කරන දෙන නිසා. හරි? ඒ නිසා කියනවා මේ ඇත්තටම මෙතන නේ දැන් පසේ කොහොමද පෝෂක ටිකක් හරි තියෙනවනේ මෙතන. ඒතර පසෙන් පෝෂක ගන්නතර බලමු පසෙන් පෝෂක ගන්නතර. පසෙන් පෝෂක ගන්නතර මේ වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් ලබා ගැනීම තමයි මේ හරහා කරන්නේ. ඒ නිසා තමයි කියන්නේ පසෙන් පෝෂණය ලැබීම සාමාන්‍ය පෝෂණයනේ. එන ඊට අමතරව අමතර පෝෂණයක් කියන්නේ වායු ගෝලීය නයිට්‍රජන් ප්‍රයෝජනට ගන්න හද. හරි. ඉතින් මෙතෙන්දී ශාකෙට ලැබෙන වාසිය තමයි නයිට්‍රජන් අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. රයිසෝබියම් වලට ලැබෙන වාසිය තමයි උන්තොමද වාසස්ථානයක් ලැබිලා තියෙන්නේ. උන්තොමන්ට ඉන්න ගියා නැයි මූල ගැටිත්තක් තියෙන වාසිය කරා. හරිද? හරි. ඒ නිසා අපි කියන මෙතෙන්දී අර රන්ලෙකුලේ ශාකෙටත් වාසී නේ රන්ලෙකුලේ ශාකෙටත් වාසී රයිසෝබියම් වලටත් වාසි දෙගොල්ලටම වාසිය තියෙනවා. අපි කියන සහජීවි සම්බන්ධයක් දෙගොල්ලටම වාසි සහජීවි සම්බන්ධයක් තමයි මෙතන තියෙන්නේ. රන්ලි කුලේ ශාකයටත් වාසි රයිසෝබියම් වලටත් වාසි. හරිද? හරි. ඉතින් මේ වගේ මූලකෙත් දැක ගන්න පුළුවන් ඉන්නේ මේ වගේ මූලකෙත් දැක ගන්න පුළුවන් ඉන්නේ රනිල කුලේ ශාකවල. රනිල කුලේ ශාකවල. රණිල කුලේ ශාක. රණිල කුලේ ශාක කියනකොට මේ මෑ
බෝංචි, දම්බල, ගන්නවා. අයිතත් වඩා තව විශේෂිත ශාක වර්ග දෙකක් තියෙනවා. එතන මේක දැක ගන්න පුළුවන් මේ මූඩගෙඩි දැක ගන්න පුළුවන් පුතා නිදිකුම්බවල. නිදිකුම්බවල. නිදිකුම්බවල් බලා ගන්නවා. අත් කතරගුණුම් කියලා දැක ගන්න පුළුවන්. නිදිකුම්බවල හරි ලේසි නිරීක්ෂණය කරන් දැන් නිදිකුම්බා දැන් ඇවිදගෙන යන පාර නිදිකුම්බා තියෙනවා. ඒක පරිස්සමෙන් මුල් නොකෙටන පරිදි ගලවලා ගන්න පුළුවන් එන්නේ. නම් මුල් නොකෙටන පරිදි ගලවලා ගන්න නම් ටිකක් පස තෙත් කරලා වතුර දාලා පස තෙත් කරලානේ. පස නේ බුරුල් කරලා අර මුල් මුල් ටික නොකෙන්න පරිදි ගන්නවා. අරගෙන පස් කුට්ටියත් එක්කම වගේ අරගෙන මේ ජලය තුල ගිල්ලලා පස් ටික සෝදලා යවලා මුල් ටික විතරක් ගන්නවා. අරගෙන බලන්න නිදිකුම් බෝල මේ මූඩ ගැද්දි බලා ගන්න පුළුවන්. මූඩ ගැද්දි බලා ගන්න පුළුවන්. හරි අමාරු දෙයක් නෙමෙයිනේ. ජීවත් ඇති සමාඩ. ගෙදර යන පාරේ ඇති නිදිකුම් බෝල. පරිස්සම් කරවන්න යන. ඉතින් නැතුව මේ දැක්ක ගම මෙහෙම දාලා දින්න එපා. කටුක් තියෙනවා ඒක තමයි එහෙම ගැලවෙන්නේ නැහැ මුල් කැලේ. පස පොඩක් බුරුල් කරලා ටෙක් කරලා පස බුරුල් කරලා ගලවලා බලන්න. හරිද? මූල කැලේ දැන් ගන්න පුළුවන්. එහෙනම් පුතේ දැනගන්න මුල් වල තියෙන තාත් ප්‍රයෝජනය තමයි සමහර ශාකවල අමතර පෝෂණයක් සැරසි. අමතර පෝෂණයක් සැපින්. අමතර පෝෂණයක් සැපින්. හරි? අමතර පෝෂණයක් සැපින්. ලියමු එක ලියලා රූපය ඇඳලා ඔය කතාව ලියාගෙන යමු. ආයිට් සර් මට සයන්ස් වලට සයන්ස් 3rd term test එකට ලකුණු 92යි. සුබෝධි. ඔබ බලන්න සුබෝධි. ලකුණු 92යිලු. හරි. හරි සුබේදු. මයික් එක ඔන් කරන්න පුතා. කොබලන් පේපර් එක තියෙනවද පුතා ගා? මං කවර ලකුණු පරක් වෙලා ලැබෙන දරුවෝ කියන්න කියලා. සුබේදු පේපර් එක තියෙනවද පුතේ? පේපර් එක තියෙනවද පුතා? නෑ සර්. ආ පුතාගේ ඉස්කෝලේ කොහෙද පුතා? සෙන්ට් තෝමස් ගර්ල්ස් හයි ස්කූල්. ආයිත් මාතර සෙන් තොමස් ගර්ල් ස්කූල් එකේ සයන්ස් වලට ලකුණු 92යි. ලොකු නම කවුරු වෙන බලන්න පුතා ඉගෙන ගන්න. ඩොක්ටර් කෙනෙක්ගෙන්. ආයිත් ඉතාලම හොඳයි. සුබ ප්‍රාර්ථනා කරන පුතාට. කොබලන්න ලකුණු නොකියපු යාළු ඉන්නවද තව? ලකුණු මට එදා නොකියපු යාළු පහු විලා ලකුණු ලැබිච්ච යාළු ඉන්නවද? අතුස්සන් පොඩ්ඩක්. හරි. ආ ලැබුණේ නෑ සර්. හිමුලිති ශාක්‍ය. හරි. ආ චනුමි ලැබුණාද පුතා? ඔව් සර්. ආරයිට්. කොහමද පුතා ලකුණු? 90යි සර්. ආරයිට්. නියමයි. ඉස්කෝලේ කොහෙද පුතාගේ චනුමිගේ? මාතර සුජාතා විද්‍යාලයේ සර්. ආරයිට්. මාතර සුජාතා විද්‍යාලයේ. ලොකු නම කවුරු වෙන බලන්නද පුතා ඉගෙන ගන්න? ඉංජිනේර කෙනෙක් සර්. ආරයිට්. නියමයි. පුතාටත් සුබ ප්‍රාර්ථනා කරන හොඳ වැඩ කරන පුතා හොඳේ. හරි සර්. හරි තේ. තව කවුරුද ඉන්නේ? ලකුණු ලැබුණු දරුවෝ. චෙනුති ලකුණු ලැබුණද පුතා? ඔව් සර්. එදා අපිට කිව්වද? නෑ සර්. ආරයිට්. කොහොමද තියෙන ලකුණු තියෙන්නේ? 92යි සර්. ආ 92යි. හොඳයිනේ. ඉස්කෝලේ කොහෙද පුතා?
Thomas Girls High School. ආ රයිට් ලොකු නාම පුතාත් කවුරු ඉන්න බලන්න වැඩ කරන් ડોક્ટર કિન. ආ ડોક્ટર ක්‍රිකින් තාම හොඳයි හරි කොබලන් තව කවුදින් ලකුණු ලැබිච්ච ලැබිලා කිව්වේ නැතිව ලකුණු ලැබිලා කිව්වේ නැතුව ඉන්න කවුද හරි අපි යන් එහෙනම් සාකච්ඡා පැත්තට chat box එකේ ලකුණු ඒවල තිබුණේ ඒකයි මම කතා කරේ හොඳේ හරි යමු අපි ලියමු සටහන පුතා ලියන පස්වෙනි කාරණය අංක පහ ශාකවලට අමතර පෝෂණයක් සැපයීම ශාකවලට අමතර පෝෂණයක් ශාකවලට අමතර පෝෂණයක් සැපයීම පහල ටික මම කරනවා පුතා හරි ඒ අර්ථය ලියන්න මෙහෙම ලියන්න ඩොට් එකක් දාලා රනිල කුලේ ශාකවල රනිල කුලේ ශාකවල රනිල කුලේ ශාකවල වරහන් ඇතුලේ දඹලකමා මේකමා බෝංචි දඹලකමා මේකමා බෝංචි රනිල කුලේ ශාකවල මුල්වල ඉදිමුණු ස්වභාවයේ ඉදිමුණු ස්වභාවයක් ගන්නා එමෙදී ඉදිමුණු ස්වභාවයක් ගන්නා වැදගත් පාට පෑනේ ලියන මූල ගැටිත් හරි තනල කුලේ ශාකවල දඹලමේ බෝංචි මුල්ලල ඉදිමුණු ස්වභාවයක් ගන්නා මූල ගැටිති සාමාන්‍ය පාට පෑනේ නම් වූ ව්‍යුහ වර්ගයක් පවතී. මෙම මූල ගැටිති තුළ ඉතින් තමයි මෙම මූල ගැටිති තුළ වැදගත් පාඩ පැන ලියමු ආයමත් රයිසෝබියම් ගණයේ බැක්ටීරියා රයිසෝබියම් ගණයේ බැක්ටීරියා මෙම මූලකයට තුළ රයිසෝබියම් ගණයේ බැක්ටීරියා සාමාන්‍ය පාට පෑනෙන් වාසය කරන අතර රයිසෝබියම් ගණයේ බැක්ටීරියා වාසය කරන අතර
එම ජීවීන් විසින් වැදගත් පාට පෙනෙනවා මම ලියන්න. වායු ගෝලීය නයිට්‍රජන් රයිසෝබියම් ගණයේ බැක්ටීරියා වාසය කරන අතර එම ජීවීන් විසින් වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම. තිර කිරීම. සාමාන්‍ය පාට පැන සිදු කර. වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම සිදු කර. ඊළඟ ඩොට් එක එතෙන්ටමයි. මෙලෙස මෙලෙස ශාකයට වායුගෝලීය නයිට්‍රජන් මෙලෙස ශාකයට වායුගෝලීය නයිට්‍රජන් into ලබා දෙන නිසා මෙලෙස ශාකයට වායුගෝලීය නයිට්‍රජන් ලබා දෙන නිසා මෙලෙස ශාකයට වායුගෝලීය නයිට්‍රජන් ලබා දෙන නිසා ශාකයට අමතර පෝෂණයක් ශාකයට අමතර පෝෂණයක් සැපේන අතර අමතර පෝෂණයක් සැපේ. හරි නේද? ඊළඟ ඩොට් එක ලියාගන්න. මූල ගැටති දක්නට ලැබෙන මූලිකට දක්නට ලැබෙන වෙනත් ශාක වර්ග මූලිකට දක්නට ලැබෙන වෙනත් ශාක වර්ග කීපයක් වනුයේ කියලා කම අදාලා ලියන්න. එක නිදි කුම්බ නිදි කුම්බ එක නිදිකුම්බා දෙක කතර මුරුන්ග එක නිදිකුම්බා දෙක කතර මුරුන්ග
මම දැන් බෝට් එකට දානවා පුතාලා. බෝට් එකේ තියෙනවා අර මූලික ඉතිහාස සම්බන්ධ පොඩි රූපයක් ඒක ඇඳ ගන්න. හද මෙඩිකල් ඉලිවරයිද? හරි මෙන්න මේ රූපය ඇඳ ගන්න පුතාලා. මේ රූපය ඇඳ ගන්න. මේවල ගන්න ඕනේ. ඕනේ තියෙනවා අයින් කරනවා. බලන්න පොලිස් ශාකක් ලියවනේ. මේක ඇඳ ගන්න. මූල ගැටි නම් කරන් රයිසෝබියම් ගණයේ බැක්ටීරියා ඉන්න බව පෙන්නනවා. අරු රූපයන් පිටත්
හරිනේද පුතාලා? හරි ඉවරයි නේද? හරි මූල ගැටිති නම් කරාද? ඊතලයක් ගහලා පෙන්වුවද? රයිසෝබියම් ගණයේ බැක්ටීරියා. හරිනේ වෙලා ඇති නේද? අපි යම් අලුත් මාතෘකාවක් විශේෂිත මුල් ඔන්න මුල්ල ප්‍රයෝජන ටික ඔක්කොම කතා කර අපි විස්තරාත්මකව දැන් කතා කරන්න දැන් මේ මාතෘකාව ලියන පුතාල මාතෘකාව විශේෂිත මුල් ලියන මාතෘකාවක් විශේෂිත මුල් විශේෂිත මුල් හරි නේද? හරි යම් බෝඩ් එකට මොකද මේ විශේෂිත මූල් කියලා කියන්නේ? විශේෂිත මූල් දැන් සාමාන්‍ය පුතා ගන්න මූල් තියෙන්නේ පොළොව මට්ටමින් පහළ නේ. පොළොව මට්ටමින් පහළ තමයි මූල් තියෙන්නේ. නමුත් සමහර ශාකවල මූල් තියෙනවා පොළොව මට්ටමින් ඉහළ පවතුන. හරි උදාහරණයක් කිව්වොතින් දැකලා තියෙන නුගගස්. නුගගස් වල අතු වලින් වර්ධනය වෙලා අර පහලට නිකන් වැල් වගේ එල්ලෙනවා. ඒ මුල් ඒකට කියන්නේ කරුමුල්. ඒකට කියන්නේ කරුමුල්. එතකොට ඒවා පොළොව මට්ටමින් පහල නෙමෙයි තියෙන්නේ, පොළොව මට්ටමින් ඉහළ. ඒක නිසා අපි කියනකොට ආගන්තුක මුල් කියලා කියනවනේ. කමක් නැහැ, විශේෂිත මුල් කියලා අපි ඔන්න මාතෘකාව දාගන්න. එතකොට සාමාන්‍යයෙන් අපි කියනවා සාමාන්‍ය මුල් තියෙන්නේ පොළොව මට්ටමින් පහළයි. නමුත් පොළොව මට්ටමින් ඉහළ මුල් පවතින විශේෂිත අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථා ටිකක් තමයි මේ විශේෂිත මුල් ගැන කතා කරන හැටි. විශේෂිත මුල් මම මේ රූප ස්ථාන මේ මේ බෝඩ් එක මකනවා පුතා. බෝඩ් එක මකනවා. ලබන සතියේ පන්තිය තියෙනවා පුතා. ලබන සතියේ සමුද ඉස්කෝලෙත් පටන් ගන්නවා. අවසරදී පන්ති තියෙමු. ඉතින් දැන් කල්පනේ පැයට තමයි අපිට අවුරුදු ගමන් යන්නේ. ලබන තමයි යන්නේ. ලබන තමයි යන්නේ. හරි. විශේෂිත මුල්. විශේෂිත මුල්. විශේෂිත මුල්. එතන විශේෂිත මුල් යැත්තේ කියන්න ඕනේ මේ සාමාන්‍ය මුල් තියෙන පොළොව මට්ටමින් පහළයි. සාමාන්‍ය මුල් තියෙන පොළොව මට්ටමින් පහළ. නමුත් මේ විශේෂිත මුල් තියෙන්නේ පොළොව මට්ටමින් ඉහළ. හරි. ඒත්තේ පළවෙනි උදාහරණය අපි කතා කරනවා කරුණු. 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 කර්මෝ රූපයක් අපි අඳිමු. නුග ගසක් මතක් කරගන්නකො. නුග ගස. නුග නුග. මේ තියෙන්නේ පොළොව මට්ටම. මේ තියෙන්නේ නුග ගස. මේ තියෙන්නේ නුග ගසේ සාමාන්‍ය මූල පද්ධතිය පොළොව මට්ටමින් පහළ. එතන මේ තියෙන්නේ නුග ගසේ අතු.
හරි. එතකොට ඔන්න නුග ගස. එතන දැකලා තිබු තර නුග ගසේ අතු වලින් හට අරගෙන. අතු වලින් හට අරගෙන. මේ නුග ගසේ අතු වලින් හට අරගෙන පහළට වැඩෙන මුල්. නිකන් වැල් වගේ එල්ලි එල්ලි තිබුණා නේ මේක. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ මේ පාට පාට වර්ධනෙලා ගිහිලා පොළොවත් එක්ක ස්පර්ශ වෙනවා. පොළොවත් එක්ක ගැටෙනවා. පොළොවත් එක්ක ගැටෙනවා. එහෙනම් පොළොවත් එක්ක ගැටෙනාම මේ අතුවල බර, මේ අතුවල බර පොළොවට දරා සිටීම සඳහා එක උදව්වක් වෙනවා. කරුවක් ලෙස වැදගත් වෙනවා. කරුවක් ලෙස, කරුවක් ලෙස අතුවල බර දරාගෙන ඉන්න වැදගත් වෙනවා. හරි. ඒතර එකක් විතරක් නේ. ඉතින් මෙහෙම කරුමුල් ඇති. ඒතර කරුමුල් ඇති වෙන්නේ අතුවල. ඒතර පොළවත් එක්ක මේ කරුමුල සම්බන්ධ වුණාම ශාකේ අතුවල බර දරාගෙන සිටීමට කරුවක් ලෙස වැදගත් වෙනවා. ඒක නිසා කරුමුල් කියලා කියනවා. එතන මේ කර්මුල් වල කර්මුල් තියෙන අවස්ථා තමයි උදාහරණ. උදාහරණ නුගශා නුග නුග වල දැක ගන්න. තව කඩොල් ශාක. කඩොල් ශාකේ දැක ගන්න. කඩොල් ශාකේ දැක ගන්න. හරි. එහෙනම් අපි ওই ටික ලියාගෙන ඉස්සරහට ඉස්සරහට යමු. තව එකක් මම කියන්නම්කො. හරි. දෙවනි මුද්‍රාව. ඔය මොනවද කර්මෝනි? ඊළඟ මුද්‍රාවතිය කයිල් මුල්. කයිල් මුල් ඒවත් පොළොව මට්ටමේ ඉහළ පුතා. උදාහරණ මේ මුහුදු වෙරළ අසල වැඩෙන වෙරළ බඩ ශාක జాතියක් තියෙනවා වැටකෙయ్య කියන. ඔබලන්න වැටකෙయ్య ගස් දැකපුවද? වැටකෙయ్య. වැටකෙయ్య. මෙන්න පොළොව මට්ටම. මෙන්න වැටකෙయ్య ගසේ කඳ කිලිහිකන්. මෙන්න සාමාන්‍ය මූල පද්ධතිය. මේ වැටකෙయ్య වල අතු. හරි. ඔන්න වැටකෙయ్య දැකලා තියෙන්න නැහැ පුතාල. මේ වැටකෙయ్య ගහේ දැන් කඳේ පහළට යනකොට, කඳේ පහළට යනකොට පොළොව මේ පොළොව මට්ටම හැම වෙනවා. අන්නේ පොළොව මට්ටම ආසන්න. පොළොව මට්ටම ආසන්නේ කඳේ. කඳේ හොම මුල් හට ගන්න. අට අරගෙන ඒ මුල් පොළොවත් සමග කොහොම වෙන්නේ ස්පර්ශය. ඒතර හරියට කඳට ආධාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ. මොකද මේ වැටකීය වෙරළ බඩ ශාකය. මුහුදු වෙරළයි නේ තියෙන්නේ. නිරන්තරයෙන් සුළං වලට මුහුණ දෙන්න. ගොඩ සුළං, මුහුදු සුළං දවසේ මාරු මාරුට ඇතිනෝ. ඔය හැම හුලඟකටම මෙයා නේ අම්නේ අසු වෙනවා. ඒතර මෙයා ඉදිරියලා වැටෙන්න පුළුවන්. ඒක වැලැක්වීම ඔය මේ මේ විශේෂිත මුල් හරහා සිදුවෙනවා. මේ මුල්ලට කියනවා කයිර මුල්. ඒතර මේ බලන්නකො. කර්ම මුල් ඇති උනේ අතු වලින්. කයිර මුල් ඇති උනේ කඳේ. 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 එහෙනම් කර්ම මුල් වල කෘත්‍ය වෙන්නේ අතු වලට ආධාරකයක් ලෙස ක්‍රියාකරන. කයිර මුල්ල ලැබෙන්නේ කෘතේනේ කඳට ආධාර ලෙස ක්‍රියා කරන. කයිර මුල් වැඩිපුරම දැක ගන්න, හොඳටම දැක ගන්න පුළුවන් අවස්ථාවක් තමයි වැටකෙయ్య. තව අවස්ථාවක් තියෙනවා සමහර නිවෙස්වල තියෙනවා රම්පේ. රම්පේ දැකලා තියෙද? රම්පේ රම්පේ. රම්පේ වලත් ඔහොම තියෙනව නේද? අද රම්පේ. එහෙනම් වැටකෙయ్య තව උදාහරණයක්. රම්පේ වල
දැක ගන්න පුළුවන් මොනවද කයිරු. ඉතින් මේ දැන් කතා කරපු මුල් වර්ග දෙකම පුතා. දැන් කතා කරපු මුල් වර්ග දෙකම පොළොව මට්ටමේ ඉහළ වැටෙන මුල්. මේකට කියන කරමු. මේවත් පොළොව මට්ටමේ ඉහළ වැටෙන්නේ මේකට කියන්නේ කයිරු. තව පුතා මේ යටතේ මට උගන්වන්න තියෙන පුතාට වායු දර මුල් හෙවත් ශ්වසන මුල්. තව වායව මුල්. තව ආලග්න මුල්. ආලග්න මුල් ඒව ගැන පියවරෙන් පියවර ඉස්සරහට ලියමු කතා කරමු. දැන් මේ රූප දෙක ඇඳ ගන්න ඕන ඉස්සෙල් වාක්‍යයක් ලියමු. මේ දෙක තියෙනවද? කරු කයිරු. කරු කයිරු. මේ දෙක මාරු වෙන්න පුළුවන් නේ. පුතා පොඩෙන් පොඩෙන් මේ දෙක මාරු වෙන්න පුළුවන්. නම් එක වගේ කරු කයිරු. මත තියන ලේසි ක්‍රමයක් කියන්නද? මත තියන ලේසි ක්‍රමයක් කියන්නද? මෙයලහට ගන්න අතු වලින් නේද? අතු. මෙයලහට ගන්න අතු වලින්. අතු වලින්. අතු කියනට අකුරු දෙකයි. අතු කියනට අකුරු දෙකයි. කරු කියනට අකුරු දෙකයි. මෙයලහට ගන්න කඳන් වලින්. කඳන් කියනට අකුරු තුනයි. කයිරු කියනට අකුරු තුනයි. හරිනේ? අතු වලින් හටගන්නේ කරු. කඳන් වලින් හටගන්නේ කයිරු. හරිනේ? හරි. ඉතින් බහුවචනේ ගන්න බහුවචනේ ගන්න නැත්නම් කඳ කියලා ගත්තොත් අකුරු දෙකයිනේ. කඳ කියලා ගත්තොත් අකුරු දෙකයිනේ. මාරවුලා කරනවා ඊට පස්සේ. හරි. බහුවචනේ ගන්න. ඊට වැඩිය හොඳයි සර්. ඔච්චර දේවල් ඕනේ නැහැ සර්. අපි බඳ තියන්නම්. මේවා කරු මේවා කයිරු ඔච්චරනේ ලේසි නේ. හරි. නෑ කොහොම හරි. දැන් අතු කිව්වම බහුවචනේ. අතු බහුවචනේනේ. සිංහල පරවන්නේ මේ සයන්ස්. කඳන් කිව්වම බහුවචනේ. හරිද? හරි. බහුවචනේ නම් බලන්න. අතු කිව්වොත් අකුරු දෙකයි, කරු කිව්වොත් අකුරු දෙකයි, කඳන් කිව්වොත් අකුරු තුනයි, කයිරු කිව්වොත් අකුරු තුනයි. හරි. කරු මුල් සහ කයිරු මුල්. අපි යන්න. දැන් මේ ටික නෝට් එකට දාගන්නත් ඕනනේ. ලියමු. මේ වැටකෙය ගහල් හොඳයි නේද? ලස්සනයි නේද පුතා ඒක? මොකද සර් නිකන් උඩ නිකන් ඉරටු වගේ නේ. හැඩේ තියෙනවනේ නේ. හරි හරි. විශේෂිත මුල්‍යයක් තේලියන්න අපේ දරුවන්. විශේෂිත මුල්‍යයක් තේලියන්න පුතාල දූලා. ඩොට් එකක් දාලා ලියන්න. සාමාන්‍ය ශාක දේහයක ඩොට් එකක් දාලා යන සාමාන්‍ය නැත්නම් සාමාන්‍යයෙන් ශාකයක සාමාන්‍යයෙන් ශාකයක මුල් සාමාන්‍යයෙන් ශාකයක මුල් පවතිනුයේ මුල් පවතිනුයේ පොළව මට්ටමින් පොළව මට්ටමින් පොළව මට්ටමින් පහළ වන අතර සාමාන්‍යයෙන් ශාකයක මුල් පවතිනුයේ පොළොව මට්ටමින් පහළ වන අතර සමහර විශේෂ ශාක සමහර විශේෂිත ශාකවල සමහර විශේෂිත ශාකවල මට විතර පහළ ඉඩම නිසා මම උඩට යනවා පුතා. හරි. සමහර විශේෂිත ශාකවල කොහොමද වාක්‍යයේ සාමාන්‍යයෙන් ශාකයක මුල් පවතිනුයේ පොළොව මට්ටමේ පහළ වන අතර
සමහර විශේෂිත ශාකවල මුල් පොළොව මට්ටමින් ඉහළ පවතින. එවැනි විශේෂිත මුල් වර්ග කිහිපයක් වනුයේ එවැනි විශේෂිත මුල් වර්ග කිහිපයක් වනුයේ කෙලකමා දැම්මා එවැනි විශේෂිත මුල් වර්ග කිහිපයක් වනුයේ කෙලකමා දැම්මා හරි එක කරමුල් එක කරමුල් දෙක ඔව් එක කරමුල් කියලා රූපය ඇඳ ගන්න පුතා රූපය ඇඳ ගන්න හරි කරමුල් කියලා අර රූපය ඇඳලා කරමුල් කියලා අර රූපය ඇඳලා උදාහරණ දෙක දෙන්න ලියාගන්න කරමුල් විතර කරමුල්ල කෘත්‍ය මට ලියන්න තියෙන කරමුල ඇඳා ඒ කියන්නේ රූපය ඇඳා කරමුල ලකුණු කරා උදාහරණ දෙක ලියු
හරිද? ඒ රූපේ විතරයි අඳින්න කිව්වේ. නුග ගස ඇඳ කරුමුල් ලකුණු කරා උදාහරණ දෙක ලිව නුග සහ කඩොල්. යටින් ලියන්න මේ වාක්‍ය. සමහර දරුවෝනේ චිත්‍රපන්ති වගේ ඇතිනේ පාඨ කරන ඇති. හරි. චිත්‍ර නෙමේ සයන්ස්. හරි. ඉක්මන් කරමු. හරි. ලියමු එහෙනම්. පුතාලා ලියමු. කර්මෝල් කියලා ලිවනේ අපේ දරුවන්නේ. ලියලා දැන් රූපේ ඇඳගත්තනේ. රූපේ ඇඳගත්තනේ. ලියන්න ඩොට් එකක් දාලා කරුමුල් යටතේ. මෙම කරුමුල් වල කෘත්‍ය වනුයේ අතුවලට ආධාරකයක් ලෙස අතුවලට ආධාරකයක් ලෙස අතුවලට ආධාරකයක් ලෙස අතුවලට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම. මෙම කර්මුල්වල කෘත්‍ය වනුයේ අතුවලට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීමයි. අපි ඊළඟ දවසේ කයිරුමුල් දැන් බෝඩ් එකේ තියෙනවා. කයිරුමුල් මං ආයෙමත් බෝඩ් එකට ගන්නම්. මාතෘකාව දාලා අපි යන් අර ගෙදරට අලුත් අවුරුදු නැකත් ප්‍රශ්න දෙන්න ඕන. දෙක කයිරුමුල්. කයිරුමුල් කියලා මාතෘකාව දාන්නට. එතකොට ඊළඟ දවසේ අපිට කයිරු මුල් වලින් පටන් ගන්න තියෙන ලබන සමුද කවි. හරි. පුතාල එහෙනම් විනාඩි 3ක විතර වගේ බ්‍රේක් එකක් ගන්න. දෙකක් මාර්ග අපේ සාකච්ඡා තියෙනවනේ. එක දිගට අර සීමා වෙනකම සාකච්ඡාව තියෙන දුන්නා. විනාඩි 3ක බ්‍රේක් එකක් අරගෙන වතුර බිල පොඩ්ඩක් මොන සුදල්. තව විනාඩි 45කට ආසන්න කාලයක් තියෙනවා. හරි. විනාඩි 3ක විතර වගේ පටන් ගමු. හරි පොඩි බ්‍රේක් එකක් අරගෙන ඉන්න
හරි පුතාලා, අපි යමු සාකච්ඡාව පැත්තට. අපිට ලියා ගන්න තියෙන කයිරු මූල් ගැන ඉස්සර අපි ඒකේ නෝට් එකට ඇතුල් කරන් එමු. ඊළඟට අපි කතා කරන්න යනවා ශ්වසන මුල් හෙවත් වායුද්දර මුල් ගැන. අපි කයිරු මුල් වල රූප සටහන ඇන්දා නෝට් එක විතරක් ලියලා නැහැ, නෝට් එක ලියන්න යමු. හරිද පුතේ? හරි, ඊට පස්සේ බෝඩ් එකට ගිහිල්ලා කතා කරමු. මෙන්න සුදු පාට පසුබිම මම ලියනවා. බලන්න පුතා, සුදු පාට පසුබිම. අපිට ලියන්න තියෙන්නේ අංක දෙක කයිරු මුල් පුතාල රූප සටහන ඇඳගත්ත නිසා මම රූප සටහනට යටින් වාක්‍ය ලියන්න. රූපය මෙතන ඇඳලා ඇති. වැටකෙය වලට හම්පොලට අදාළ විශේෂිත මුල්නේ නේද? යටින් ලියනවා මෙහෙම, ඩොට් එකක් දාලා රූපෙට යටින් කයිරු මුල්වල කෘත්‍ය වනුයේ කයිරු මුල්ලල කෘත්‍ය වනුයේ වැදගත් පාට පැන ලිවනම් හොඳයි. කඳට ආධාරකයක් ලෙස, කඳට ආධාරකයක් ලෙස, කඳට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීමයි. කඳට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීමයි. උදාහරණ තුමත් පුතාලා රූපේ ගාව ලියා ගත්තනේ නේ, ලියලා ඇති නේද? උදාහරණ ලියලා තියෙන්න ඕන රූප සටහන ගාව. වැටකෙය සහ රම්පේ ලියලා ඇත්තේ. වැටකෙයියා සහ රම්පේ. හරි, එහෙනම් තුන්වෙනි විශේෂිත මුල් ජාතිය, ආගන්තුක මුල් ජාතිය ලියන්න පුතල මාතෘකා. අපි දැන් බෝඩ්ඩට යමු. අංක තුන වායුදර මුල්. වායුදර මුල් හෙවත් වායුදර මුල් හෙවත් ශ්වසන මුල්. වායුදර මුල් හෙවත් ශ්වසන මුල්. ශ්වසන මුල්. හරි, අපි යමු බෝඩ් එක පැත්තට. වායුදර මුල් හෙවත් ශ්වසන මුල් ගැන කතා කරමු. පුතාල මේ කිරල ගස් දැකලා ඇති නේද? කිරල ගස් කඩුලාන ශාක. ඔය කිරල ගස් ගැන කතා කරන්නේ හද. මේ වායුදර මුල් හෙවත් ශ්වසන මුල් තියෙන්නේ දැක ගන්න පුළුවන් කිරල ගස් වල. අනුරූපයක් ගැන කතා කරනනම් දැක තියෙන කිරල ගස් යට එහෙම මේ නිකන් කූරු කූරු වගේ උඩට තියෙනවා. කිරල ගස් කියලා කියන්නේ කඩුලාන පරිසරයේ වෙන ශාකයක්. ජලය ඉරුණු වගුරු බිමක් වගේ තියෙන කඩුලාන පරිසරය. ඒකේ කිරල ගහ යට, කිරල ගහ වටේට උඩට නිකන් කූරු කූරු ඇවිල්ලා තියෙනවා. කූරු කූරු ඇවිල්ලා තියෙන ගහ පාම් හොඳට බැලුවොත් දැක ගන්න පුළුවන්. අන්න ඒ ශ්වසන මුල් හෙවත් වායුදර මුල්. ඇයි එහෙම වුණේ කියලා මම බෝඩ් එකේ රූපයක් අරින්නම්. ලකින්ක
මම මකනවා මෙතන ඉන්නේ හැමදරුවෙක්ම අපි හත ශ්‍රේණියේ ටෙලිග්‍රෑම් චැනල් එකට ඇතුළු වෙලා ඇත්තේ. එහෙම නැතිනම් මේ මගේ WhatsApp අංකයට පුත මැසේජ් එකක් යන ටෙලිග්‍රෑම් චැනල් එකේ ලින්ක් එක වන්න. උතර ලින්ක් එක වයි ලින්ක් එකට ක්ලික් කළා චැනල් එකට යන්න ඉච්ච පොදුවේ තොරතුරු දාන්න. කමෙන්ට් පුතේ ටෙලිග්‍රෑම් චැනල් එක. ෆිසිකල් දරුව ඔන්ලයින් දරුවස් පොදුවේ ඉන්නවා. තුන්වෙනි මුල් ජාතිය වායුතර මුල් හේවත් වායුතර මුල් හේවත් ශ්වසන මුල් ශ්වසන මුල් ශ්වසන මුල් මේ ඔය කඩලාන පරිසර කඩලාන පරිසර තියෙන පුතල දන්නෝ ගංගා දෙපස ගංගිවුරු ප්‍රදේශවල කඩලාන පරිසර තියෙනවා. ඔය කිරලා ශාක එහෙම වැඩිනවා හරි ප්‍රසිද්ධ ශාකයක් කඩොල් ශාක කඩොල් වල මහා කඩොල් තියෙනවා මල් කඩොල් තියෙනවා. තව ඔය මණ්ඩ වගේ ශාක කටුපොල් ඒ වගේ ශාකවලට අපි කියනවා කඩලාන ශාක. ඒතර මේ කඩලාන ශාක කියලා කියන්නේ මේ කියන්නේ කඩුලාන පරිසරය කියලා කියන්නේ දැන් ගංගා පිටාර ගලන කාලෙට ගංගා දෙපස පහත් බිම් යට වෙනවා. අපි නෝ ගං ඉවුරු. ඒතර ඒ ගං ඉවුරු වල නේ තෙතමනයක් සහිත පස තමයි තියෙන්නේ. එක ගොහුරු මඩ සහිත පස. ඒතර මේ ගොහුරු මඩ සහිත පසේ තමයි මේ කිරල ශාකය වැඩෙන්නේ. ඒතර අපි රූපයක් හැන්දොත් මේ තියෙන්නේ ගොහුරු පස මඩ සහිත ගොහුරු පස ඒක වැඩෙන කිරල ගස තමයි මේ කිරල ගස හරි එතර මේ මුදුන් මුලෙන් පැනනගෙන අනිකුත් මුල් තමයි මේ තියෙන්නේ හරි මෙන්න මේ මූල පද්ධති සමහර ස්ථාන දිගට අඳින්නම් පුතා මුද මම පැතුම් මුලක් තියෙනවා කියලා තනපො. ඒතර මේ මූල පද්ධතියේ සමහර ස්ථාන වලින් වර්ධනය වෙලා ඉදිරියට එනවා පුරු පුරුවක්. පුරු පුරුවක්. විහ වැඩෙනවා. අන්නේ කූරු කූරු වගේ වැඩෙන විහ වලට තමයි අපි කියන්නේ වායුදර මුල්නේවත් ශ්වසන මුල් කියන්නේ. දැකලා ඇති කිල්ල ගහක් යට කියලා බැලුවොත් ගහ වටේටම තියෙනවා. දැන් මුතලක ඇයි සර්? ඒකෝට මේ මේක සාමාන්‍ය මුලක් නෙමෙයි. ඒක සාමාන්‍ය මුල් තියෙන පොළොව මට්ටමේ පහළ මේ පොළොව මට්ටමේ ඉඳලා තියෙන විශිෂ්ට මුල් జాතියක්. ආගන්තුක මුල් විශේෂය. ඒතර ඇයි මෙහෙම වුනේ? මෙහෙම උඩට මේ කුරු කුරු වගේ වායුද මුල් හා සසන මුල් ආවේ ඇයි? මුතල දැනගෙන සාමාන්‍ය ගොඩබිමකනම් සාමාන්‍ය පස් අංශු අතරේ ගොඩබිම් ප්‍රදේශයක නම් සාමාන්‍ය පස් අංශු අතරේ හිස් අවකාශ තියෙනවා. ඒ හිස් අවකාශවල පාංශු වාතය තියෙනවා. නමුත් මේ තියෙන්නේ ගොහුරනේ මඩ ගොහුරක වැඩෙන ශාකයක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය නේ වියලි පසක් නෙමෙයි තියෙන්නේ ජලයේ පිරුණු පසක්, ගොහුරු පසක්. ඒතර පස් අංශු අතර මේ තුන තියෙන්නේ ජලය. ඒ කියන්නේ පස් අංශු අතර පාංශු ජලයේ පිරලා තියෙනවා. පාංශු වාතයට ඉන්න ඉඩක් නැහැ. අද පස් අංශු අතර පුතා පාංශු ජලයේ පිරු නිසා පස් අංශු වලට ඉන්න ඉඩ sorry පස් අංශු අතර හිස් අවකාශ වල පාංශු ජලයේ පිරුණු නිසා පාංශු අතර ඉන්න තැනක් නැහැ. අද පාංශු වාතය ලබා ගැනීම ගැටලුවක් වෙන මේ කිරල ශාකය. ඒක නිසා කිරල ශාකය කල්පනා කරා මුලේ සමහර ස්ථාන වලින් ඉහළට වර්ධනය කරන්න කූර් වෙන විදිහ. එහෙම වර්ධනය කළා පුතා දැනගන්න මේ ඉහළ මේ තියෙනවා සිදුරක් තියෙනවා. ම සිදුරක් තියෙනවා. හොඳට බැලුවොත් තියෙන සිදුරක් තියෙනවා. හොඳට බැලුවොත් මේ වායුද්‍ර මුලේ ම සිදුරක් තියෙනවා. ඒ සිදුරේ මොකද කරන්නේ? පොළොව මට්ටමට ඉහළින් තියෙන පුතා වායුගෝලය. වායුගෝලය නම් හරි පහසුවෙන් ඔක්සිජන් වායු ලබා ගැනීමට හැකි වෙනවා. ඔක්සිජන් වායු ලබා ගන්න හැකි වෙනවා. එතකොට මෙහෙම වායුගුලින් ලබා ගන්න ඔක්සිජන්
ඊට පස්සේ මේ මේ මුල් හරහා ශාක දෙහෙට ලැබෙනවා. අද විශේෂයෙන්ම ඇත්තටම මේ මුලේ තියෙන සල් වලට තමයි පාංශු වාතය ඕන. ඒතර මේ පාංශු වාතය සැපීම පාංශු ජලය පිරුණු මේ පස තුළ සිදුවෙන්නේ නැහැ. පස් අංශු අතර ජලයේ පිරුණු නිසා පාංශු වාතය නැහැ, ඔක්සිජන් නැහැ. ඒක නිසා වායු ගෝලෙන් ඔක්සිජන් ලබාගෙන, ඒ කියන්නේ වාතය ලබාගෙන ශාක දෙහෙට ලබා දීම සිදු කරනවා. ඉතින් මෙන්න මේ මුල් වලට කියනවා, මේ මුල් වලට කියනවා, මේ මුල් වලට කියන නම තමයි වායුදර මුල්. වායුදර මුල් හේවත් වායුදර මුල් හේවත් ශ්වසන මුල්. ශ්වසන මුල් වායුදර මුල් හේවත් ශ්වසන මුල්. ඉතින් මේ වගේ වායුදර මුල් හේවත් ශ්වසන මුල් දැක ගන්න පුළුවන් ශාක වෙන්න පුතා. උදාහරණ ශාක හරිම පහසුවෙන් කිරලා ශාකයේ මේක දැක ගන්න පුළුවන්. ඒක ශාකයක් කිරලා අනිත් ශාකය කඩවල කඩවල කඩවල. හරි, එහෙනම් පුතාලා දැන් මොකද කරන්න ඕනේ? ඉස්සරලාම රූපය ඇඳගමු. රූපය ඇඳලා කොටස් නම් කරගමු. ඊට පස්සේ උදාහරණත් ලියන්න, මම ඊට පස්සේ වාක්‍යයත් දෙන්නම්. හරි, රූපය ඇඳගන්න ඉක්මනින් පුතාලා. හරිද? රූපය ඇඳගත්තද? හරි නේද? එහෙනම් යටි ලියමු මෙහෙම. රූපය
රූපයට ලියමු. ලියන් රූපයට මින් රූපය යටින් ඩොට් එකක් දාලා ලියන්න මෙහෙම. වායුදර මුල් හෙවත් වායුදර මුල් හෙවත් ශ්වසන මුල්වල ශ්වසන මුල්වල කෘත්‍ය වනුයේ කෘත්‍ය වනුයේ වැදගත් පාඩ පැන ලියන්න. වායු ගෝලයේ සිට වාතය මුල් හරහා ශාක දෙහෙල් මුල් හරහා ශාක දෙහෙට ලබා ගැනීමයි නැත්නම් උරා ගැනීමයි නැත්නම් අවශෝෂණය කිරීම. උදාහරණ ටික රූපෙම තියෙනවනේ පුතානේ. ඉරල ශාකය, කඩවල ශාකය එක රූප සටහන ගාම තියෙනවා. හරි, අපි හතරවෙනි මුල් ජාතියට යමු. ලියන හතරවෙනි මූල පද්ධතිය හතරවෙනි මූල පද්ධතිය වායව මුල් වායව මුල් වායව මුල් මම මේ උඩ එක ක්ලියර් කරනවා පුතා. වායව මුල් අංක හතර වායු දරමුල් නෙමෙයි, වායු දරමුල් තමයි කලින් කතා කරේ. මේ කියන්නේ වායව මුල්. හරි, අයි පොඩ බෝඩ් එක පැත්තට යම් පුතා. වායව මුල් කියලා ලියා ගත්තා නම් පුතාලා අපිශාක දන්නවද? අපිශාක මොනවද? අපිශාක කියන්නේ ඔය විශාල ශාකවල අතුවලට සම්බන්ධ වෙලා වැඩෙන විශාල ශාකවල කඳට සම්බන්ධ වෙලා වැඩෙන අපි කියන ඕකිඩ් වර්ග කියන්නේ අන්නේ තමයි කියන අපිශාක. අන්නේ අපිශාක වල දැක ගන්න පුළුවන් විශේෂිත මුල් జాතියක් ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. මුල්වල නම තමයි වායව මුල් වායව මුල් වායව මුල් බලන්න. අංක හතර මුල් ජාතිය වායව මුල් වායව මුල් හරිද පුතා? වායව මුල්. එතකොට දැන් ඔය ඕකිඩ් වර්ග පුතා දන්නවා පරිවි මල්, පාසි පෙති, බේදුරු, ඒ තමයි අපි ඕකිඩ් වර්ග කියන්නේ. එතකොට ඒව වැඩෙන්නේ අර විශාල ශාකයේ. දැන් මෙන්න පොළොව මට්ටම තියෙනවා, මෙන්න ඒ ශාක කඳ, මේ තියෙන්නේ මූල පද්ධතිය, ඔය තියෙන මූල පද්ධතිය. එතකොට
විශාල ශාකයේ පතු තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මේ විශාල ශාකයේ අතුවලට සම්බන්ධලා වැඩෙන ශාකවල තමයි අපි කියන අපි ශාකෙහිවත් නැත්නම් ඕකී වර්ග. විතර අතුවලට සම්බන්ධලා වැඩෙන බව නැත්නම් මේ විශාල ශාකයේ කඳට සම්බන්ධලා වැඩෙන්න පුළුවන්. මේක දැකලා පුළුවන් ගොඩක් ලාට ඔය නිවර්තන වැසි වනාන්තරවල අපේ සිංහරාජ වනාන්තරේ එහෙම අපි ශාකෙහිවත් මේ මේ ඕකී වර්ගය හොඳටම තියෙනවා. එතන මේ විශාල ශාක වල හඳට හෝ අතුලට සම්බන්ධලා වැඩෙද්දී මේ ඒ සම්බන්ධ වීමත් සිදුනෝ මුර්ජා තිබි නමුත් දැකලා තියර පහලට එනවා නිකන් සුදු පාට කෙඳි කෙඳි වගේ මුළු නිකන් නත්තල් සීකර ඇවුල් දසම් සුදු පාට කෙඳි කෙඳි වගේ මුළු. ඒ කියන්නේ කඳරත් මේ සම්බන්ධ වෙද්දී අර පහලට එල්ලෙනවා සුදු පාට නූල් වැනි මුල්. අන්න ඒවට තමයි කියන පුතා. ඒවට තමයි කියන්නේ වායෝ මුල් කියලා. ඒවට තමයි කියන්නේ වායෝ මුල්. මේ වායෝ මුල් වල කෘත්‍ය තමයි පුතා. එක දැනගෙන කෘත්‍ය. ප්‍රයෝජනය මේ ශාකවලට මේ අපි ශාකවලට සූර්යාලෝකේ නම් අඩුවක් නැහැ. මොකද විශාල ගස්වල හන්දට අතුලට සම්බන්ධ වුණා කියලා කියන්නේ ඉහළ මට්ටමකින් නේ හොඳට සූර්යාලෝකය ලැබෙනවා. ඒතර ප්‍රභා සංශ්ලේෂණය ඉතාම හොඳින් ආහාර උපදවන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ වගේම ජලය සහ සරු ඒ වගේම يعني සූර්යාලෝකයේ අඩුවක් නැහැ හොඳට සූර්යාලෝකය ලැබෙනවා. මෙයාලගේ පත්‍ර එහෙම කොළපාටයි. ඒ කොළපාට පත්‍ර කියලා කියන්නේ කොළපාට හෘදප්‍රත වර්ණකේ තියෙනවා. ඒ කොළපාට හෘදප්‍රත වර්ණකේ උදව් කරගෙන ආහාර නිපදීමේ කටයුත්ත කිසිදු ප්‍රශ්නයක් නැහැ කරගන්න පුළුවන්. හැබැයි මෙයාලට ජලය නේ ජල අවශ්‍යතාවයක් තියෙනවා. අන්න ඒ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම තමයි මේ වායු මුල් හරහා කරන්නේ. ඒතර වායු ගෝලයේ පුතාලා දන්නෝ ජල වාෂ්ප තියෙනවා. ඒ ජල වාෂ්ප වායු ගෝලයේ ජල වාෂ්ප තියෙනවා. අපි කියනවා වායු ගෝලයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණයට නමකුත් කියනවා ආර්ද්‍රතාවය. වායු ගෝලයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණයට කියනවා ආර්ද්‍රතාවය කියලා. සමහර දිනවල වායු ගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය ආර්ද්‍රතාවය වැඩි. සමහර දිනවල වායු ගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය ආර්ද්‍රතාවය අඩුයි. ඒ වායු ගෝලයේ පවතින ජල වාෂ්ප මේ මුන්නරහා ශාක දෙහෙත් ලබා ගැනීම කරනවා. ඒතර මේ වායු මුල්වල කෘත්‍ය වායු ගෝලයේ සිට ජල වාෂ්ප ඒ අපි ශාකයේ වෙත ලබා ගැනීම තමයි මේ වායු මුල්වල කෘත්‍ය. ඒතර ඒකත් සාමාන්‍ය මුල් නෙමේ විශේෂිත මුල් જાතිය අපි සලකනවා. හරි නේද පුතේ? හරි. එහෙනම් මේ රූපය ඇඳගන්න. මේ රූපය ඇඳගන්න හැමෝම. මේ රූපය ඇඳගන්න උදාහරණ තමයි අපිෂාක. 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 හරි රූපය ඇඳගන්න හැමෝම.
විතර පුතේ මේ අර අපි ශාකයක් නම් කරගත්ත නම් හොඳයි. ඒ අපි ශාක කිව්වම මේ අපි කියන ඕකිඩ් වර්ග වරහන් ඇතුළේ ඉන්න මම ඕකිඩ් වර්ග ඕකිඩ් වර්ග හරි ඕකිඩ් වර්ග. එතන මේ තමයි අපි ශාක, මේ තමයි අපි ශාක. එතන මේ විශාල ශාකෙට කියන්නේ මොකක්ද? මේ විශාල ශාකෙට අපි කියන්නේ තමයි ධාරක ශාක. ධාරක ශාක. ධාරක ශාක. මේ අපි ශාකය දරාගෙන ඉන්නේ කියන අපි කියන ධාරක ශාක. ධාරක ශාක. නේද හොම්බක් දෙන්නත් තෝ නේද පුතේ. නේද හරි ලියමු යටින් ඩොට් එකක් දාලා ලියමු. ලියන්න පුතාලා වායෝ මුල්‍යට රූපය ඇන්දර ඇති. හරි ඒ යටතේ ලියන්න මෙහෙම වායව මුල්වල ඇති, වායව මුල්වල ඇති කෘත්‍ය වනුයේ කෘත්‍ය වනුයේ වායව මුල්වල ඇති කෘත්‍ය වනුයේ වැදගත් පාඩ පැනේ ලියන්න. වායු ගෝලයෙන් ජලවාෂ්ප උරා ගැනීමයි. ජලවාෂ්ප උරා ගැනීමයි ඊළඟ මාතෘකා ලියලා ම පොත වහන්න. ඊට පස්සේ හෝම්වර්ක් ටික ලකුණු කරගන්න තියෙන පුතාලට. ඒ තමයි මේ පස්වෙනි මාතෘකාව අංක පහ අවසාන විශේෂිත මුල් ජාති. ඒ කියන්නේ අවසාන ආගන්තුක මුල් ජාති. ඒ තමයි ආලග්න මුල් හෙවත් ආරෝහක මුල්. ආලග්න මුල් හෙවත්
ආලග්න මුල් හෙවත් ආරෝහක මුල්. ආරෝහක මුල් තමයි මාතෘකාව. එතනින් මුල් ගැන කතාව සමිනවා. එතකොට ඒ ආලග්න මුල් හා හෙවත් ආරෝහක මුල් කතා කරාට පස්සේ අපිට තියෙන කඳන්වල විදත්තය ගැන කතාව. එතන මේකට යන විනාඩි 10ක් විතර වගේ. ඊට පස්සේ අපි කඳන්වල විදත්තය සාකච්ඡාට යනවා. පුතාලා එහෙනම් මේ ලකුණු කරගන්න හෝම්වර්ක්. හෝම්වර්ක් ලකුණු කරගන්න. මෙතන පුතාට දැන් කරගෙන යන්න පුළුවන්. අපි හෝම්වර්ක් විලාසම සාකච්ඡා කළ ඉවර කරා. මෙතන තුන්වෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ රෝමි ලකම් එක කරා, වගුව කරා, රෝමි ලකම් දෙකත් කරා. රෝමි ලකම් තුනේ ඉඳන් කරන්න පුළුවන්. පුතාල හෝම්වර්ක් විතර ලකුණු කරගන්න. රෝමි ලකම් තුන, හතර, පහ. මෙතන හතරේ රෝමි ලකම් එකේ සිම්පල් ඒ, සිම්පල් බී, සිම්පල් සී, සිම්පල් ඩී. ඒක කරා. මේ ටික හෝම්වර්ක් ගෙදර වැඩ විතර කරා. හරි. තව ටිකක් වැඩ කරනකොට අපි MCQ ප්‍රශ්නත් ගෙදරට දෙනවා. දැන් තව ටික කරා. හරිද පුතේ? හරි. එහෙනම් අපේ අද දවසේ කාලය අවසන් වෙලා තිනු. පැය 3කට ආසන කාලයක් අපි වැඩ කරා. ගොඩක් වැඩ කරා. හොඳට කාරණා ඔලුවට යන්නේ නැති මතක ඇති. හරි නේද? එහෙනම් අපි සාකච්ඡාව නවත්තමු. පුතාල දොර එනවා. කැමරා ඔන් කළා. මේ පැත්තට එන්න. ආයිබෝන් කියලා වැඩ නවත්තන්න අපිට. හරි. හරි. එහෙනම් හැම දරුවෙකුටම බුදු සරණයි දීපිට. හැමෝටම සුබ මධ්‍යහනේ. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන් කියලා. ආයුබෝවන්. හරි පුතේ ආයුබෝවන්. මොනවද ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන් පුතාලට?